Biasa hatere sima pasukurno itamatma dakshaya karyeng lakunu hatara labaganno tikshanage pandu hamuwe nobiyewa nosali udu tawat teveni ma hatere parak aap adisi mage danne me pandu rakinniye ge kakul deke maddin thamai bole giye e nisa lakunu pahak ආ මේ අවස්ථාවේදී මිඩ් විකට් කලාපයෙන් ITN එක බඩු නැති වෙයි මිඩ් විකට් සුවදායි සන්දේව ප්‍රාර්ථනා කරනවා ක්‍රීඩා ලෝලී ප්‍රිය මිතුරු මිතුරියනේ අදත් අපි එකතු වෙන්නේ කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට නොව ITN HD මැදිරි සංකීර්ණයේ සිට අපි අද ක්‍රිකට් ක්‍රීඩාව වල ඉතාමත්ම උචිත කාල ගුණයක් තියෙනවද නැද්ද කියලා පේන්නේ නැහැ මොකද ඒ තරම් ලයිට් ගොඩක් විතරයි පේන්නේ ඇත්තටම නිකන් කෙත්තාරාමේ ඉඳලා මැච් එකක් play karna wage feeling ekak tiyenne habai oda audience ekak inne honda cricketers la e nisa api ada balaapuruthu wenawa cricket sambandhayen boho dewal katha karanna e wagema kalawat e athare api amatha karanne ne api arambha karamu sikurada rathri chat and music oh giwa thamai thi mata thi me one bolayak miss unata mama alla ganna මෙතන මිස් වෙන හැම බෝලෙම ඇල්ලන්නේ මම. කාගෙද මේ බැට් එක? දැන් බලන්න ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩක ආවා මෙහෙම බැට් එක දාලා ගියාම නුවන්. කොහොමද අපි මේ ඩිසිප්ලින් හදන්නේ? හා බලන්න බැට් එක එතනමයි. කොහොමදත් බැට් එක තියෙන්නේ හරි කෙනාගේ අතේ. මගේ නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පළමු ටෙස්ට් තරඟය ආරම්භ කරා. අපි ප්‍රාර්ථනා කරනවා ටෙස්ට් ජයග්‍රහණයක් කොහොම වෙයිද දන්නේ නැහැ. දවසෙන් තීරණය කරන්න බෑනේ. දවස් 5ක ටෙස්ට් තරගයක් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පස්වෙනි දවස් වෙනකොට අපි ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙලා ඉදී කියලා. ඒ හැම දෙයක්ම සජීවීව නැරඹීමේ හැකියාව ITN නාලිකාව ඔස්සේ ඔබට තියෙනවා. ඒකත් මතක් කරමින් තමයි අපි මේ සිකුරාදාව ආරම්භ කරන්නේ. කොහෙන්ද පටන් ගන්නෙ? කොහෙන්ද ටොස් එකක් දාමු කොහෙන්ද පටන් ගන්න කියලා වා කියනනම් මන් දාන්න. ටොස් එකක් දාමුකෝ එහෙනම් පොඩෙන් අපි ඉස්සෙල්ලාම කලාකරු වඳුනලා දෙනවද? එහෙම නැත්තම් ක්‍රීඩක යඳුනා දෙනවද? මොකද්ද? නෝනා. නෝනා නෙවෙයි මේ නෝනද මන් දන්නේ. පොල්ල. මේකද මේ පොල්ලද? එහෙනම් අපි ක්‍රිකටර්ස් ලාගෙන් හඳුනා ගනිමු. අපි දකුණු කෙරවල ඉන්නවා අපේ මම මෙහෙම ඉදියට මේ විකට් එක පිටිපස්සේ මාර වැඩ දාපු දෙන්නෙක් නද ඉන්නවා යුග දෙකක. එක්කෙනෙක් තමයි ලංකා ඩිසිල්වා. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් දැන්. කොහමද? හොඳයි. විකට් කීපින් ඉතින් තමයි ඉතින් මගේත් වැඩේ අද මේක බේල් අහුලන්ට වඩා වැඩක් දිගටම මේක අහුල ඉන්න වෙයිද දන්නේ නැහැ. ඒ තරම් විකට් යනවා අද මාර වැඩේ. ඉතින් එහාට අපි ඉන්නවා ඍතු ආකර්ෂා බොහොම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක්. අපි දැකලා තියෙනවා අපේ මේ කලාකරුවන්ගේ තරඟවලදී ඍතු බොහොම හොඳට ක්‍රීඩා කරනවා. ඍතු කොහොමද ක්‍රිකට් දන්නව නේද? චුට්ටක් දාන්න. චුට්ටක් දැන් මම ගහපු පාරවල් ටික හිතා ගන්න පුළුවන් හොඳ චුට්ට. අන්න කවර්ස් වලින් දෙකයි මිඩ් විකට් වලින් එක තව මැච් එක නැවැත්තුවා. නැත්තම් මේ අපිට බඩු ටික පරිස්සම් කරගන්න බැරි වෙන නිසා. කොහොම ප්‍රවේගකාරී පිටීකරණය නියලනවා ඍතු. තීක්ෂණ අය වගේ කෙනෙක් හිටියොත් මැච් එක දිනනවා. තීක්ෂණගේ පන්දු හමුවේ. බෝලේ අවුට් වුණා. ප්‍රැක්ටිස් මැච් වල ඔක්කොම අවුට්. ඊට පස්සේ ඉන්නවා බොහොම ප්‍රවේගකාරී ඇත්තටම ප්‍රවේගකාරී පිටීකරුවෙක් අපිට හිටපු ඇතරම කියනවනම් අපිට හිටපු කිව්වට ඉතින් අපි ඉපදිලත් නැති කාලේ ලංකාවේ හොඳටම ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලිච්ච කඩුළු රකින්නෙක් ඒ වගේම ප්‍රවේගකාරී පිටිකරුවෙක් හේමන්ත දේවප්‍රියයේ සුබ සන්ධ්‍යාව. සුබ සන්ධ්‍යාව. කොහොමද? ඔව් ඉතාම හොඳයි. අවුරුදු 15කට 20කට පස්සේ ආවෙ මෙතෙන්. ඔව් නේ. හොඳයි. ඒ වගේ ඉතින් සෑහෙන කාලවල බ්‍රේක් කරන් තියනවා අපි වගේනත් කතා කරමු අද. ඒ වගේම අවගේ ළඟින්ම ඉන්නවා මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සමුගත්තයින් පස්සේ එහෙම නැත්නම් සමුගැනීමේකදී මිනිස්සුන්ගේ ඇස්වලට කඳුලක් ආපු අනේ අපරාධේ තව ටිකක් ප්ලේ කරා නම් හොඳයි කියලා හිතපු අපි හැමෝම ආදරය කරන කුලේ නුවන් කුලසේකර කොහොමද හොඳයි මම මේ කාටත් දෙන්නේ නැති බොහොම හොඳ සුවඳක් එනවට නුවන්ගෙන් මම අහන්නේ මොකද්ද කියලා ඒ පර්ෆියුම් එක ඇදිලා ගියා මෙහෙම ගියා ඒක ඈ මොට එනවනේ මේක මේ මොකද කියලා මම පස්සෙලා ගහන්න මට ඉන්ටර්ලිය කියන්නේ. ඕකේ. ඒ වගේ තමයි මගේ වම් පැත්තේ ඉන්නවා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව මෙලෝ දෙයක් දන්නේ නැති ටීනා ෂානෙල්. පදන්න. ඒ පිළිබඳව හරියටම දන්නේ. හරිය දන්න ක්‍රිකට් දෙයක් දන්නේ නැහැ මෙලෝ දෙයක්. ක්‍රිකට් දන්නේ නැහැ. නෑ අනිත් ඒවා දන්නේ නැහැ. මෙලෝ දෙයක් දන්නේ. එහෙනම් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නේ නැහැ ගියාම අනිත් ඒවා දන්නවා කියන එක අදහස් කරන්නේත් නැහැ. මොකද මේ දේවල් ගැනත් ලොකුවට තීන දන්නේ නැහැ. මරු දෙන්නගේ ප්‍රොෆෙසර් කමේ දෙපැත්තේ ඉන්නේ. ඒ වගේම ඍතු ආකර්ෂා නිකම් පිට හතරේ පාරවල් එල්ල කරපු ඒ තීක්ෂණ නමට විතරයි තීක්ෂණ පන්දු යැවීමක් නැහැ ඔහුගේ. හැබැයි තීක්ෂණ අනුරාධ බොහොම ආදරෙන් පිළිගන්නවා මගේ හිතවත් මිත්‍රයා. ආයිබෝන්. එතකොට තව ඉන්න ඕනේ තව එක්කනයි. එදෙන්න එක්කෙනෙක්ලු. මන් දන්නේ ඇයි කියලා. එදෙන්න හැමතැනම යන්නේ එකට. ඒකලු කන්නේ බොන්නේත් එකට. කන්නේ කෙසේ වෙතත් බොන්නේ එකට. නේ මං කියන්නේ ඔය ඉතින් ඔය ඉතින් ඔයගොල්ලෝ අද මේ නිකන් බෙන්ච් එකේ තියලා තියෙන අපිට අවශ්‍ය වුණොත් බස් එකක් කරගෙන ඉන්න ඕන වගේ. බස් එකක් කරගෙන ඉන්න වගේ. වයිද මේක බස් බස් ස්ටෑන්ඩ් එකක් කියලාද? නෑ දෙයියනේ බෙන්ච් එක මේ. අවශ්‍යමත් ගෙන්න ගන්නේ. ඔතන සාමාන්‍යයෙන් වාඩි වෙන්නේ 12 වෙනි ක්‍රීඩකයා. ඈ? ඩගවුට් එක. ඈ? ඩගවුට් එක. අන්න හරිය මැච්. අවුලක් නෑනේ. අර 12යි 2යි 14යි. අපේ ආදරණීය වස්ති. වස්තිව බොහොම ආදරෙන් පිළිගන්නවා. වස්ති ෆස්ට් ටයිම් ද මේ ITN එකේ ඔහු පළවෙනි පාර. නේනතාවට. එනන් ඉතින් අර පාටියක් නේ. අද ගෙදරට හදිසියක් නෑ නුවන්නේ. කිසිම හදිසියක් නෑ මොකද මේ දෙන්නා ඉන්නවා කියන්නේ. ආ ඉතින් මමත් හරි ආසාවෙන් හිටියේ මේ කොණ්ඩේ හදන හැටි අහගන්න. මට අද ගොඩක් දේවල් තියෙනවා අහගන්න හැමෝම පොඩි පොඩි දේවල්. ඒ බොහොම ලස්සනයි අද එවදා වගේම දෙන්නා ඉන්නවා. ඩබල් අපි සින්දුවක් කියමුද මනෝජය? සින්දුවෙන් පටන් ගමු. තීක්ෂණට ආරාධනා කරනවා අපි වාද්‍ය වෘන්දය හඳුනාගෙන පස්සේ අපි ආරාධනා කරනවා තීක්ෂණට සිකුරාදා රාත්‍රියේ ආරම්භ කරන්න. ආ එල්ල දෙන්න. සාදරේනු ගන සඳරැක සිහිනයට නුඹ ඇතෙන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් සාදරේනු ගන සඳරැක සිහිනයට නුඹ ඇතෙන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් Mana malakata kiyamin ඒ ගීතයේදී අසාධාරණ කම් දෙකක් සිද්ධ වුණා. එකක් මං කියන්නේ. ඈ? ඔව්. ඉන්න ගෑනු දෙන්නාම ඔයගොල්ලෝ ගත්තා. පිරිමි ටික මම නිකන් තුනයි. එකතු තුනයි. අසාධාරණ කම් තුනක් වුණා තුන් දෙනෙක්ට. ඔය තමයි පළවෙනි අසාධාරණ ඉන්න ගැහණු ළමයි දෙන්නාම ගත්තා. ඒ දෙන්නට කවුරුත් නැතුණා. අන්තිමට සුපුරුදු පරිදි ඒ දෙන්න විතරයි. නේ? නෑ අනිත් අයියෝ ටිකත් අර අයියෝ ටිකත් දෙවෙනි අසාධාරණේ තීක්ෂණයට හම්බෙච්ච ගෑනු ළමයා තීක්ෂණයට වඩා උසයි. ඒ අර මොනවාද ෂූ එකේ හින්දා. ආයේ ෂූ එකේ හින්දා. හීල් එකේ හින්දා. ඒකට සාධාරණ හේතුවක් තියෙනවා. මට වෙච්ච අසාධාරණේ බොහොම අමාරුවෙන් ටීනත් එක්ක ස්ටෙප් එකක් ඉගෙන ගත්තා. ඒක කැමරාවට අහුුනේ නෑ. අන්තිමට මං විතරයි නැටුවේ. මට මෙලෝ බීට් එකක් ඇහෙනවා මේ පැත්තේ. අසාධාරණකම් මැද්දේ. එහෙම ගත්තා මට. මොකද්ද? මට සින්දු ඇහෙන්නේ නෑ. මට මියුසික් ඇහෙන්නේ නෑ. මට මේ පැත්තේ ටීනත් එක්ක ස්ටෙප් එකක් ප්‍රැක්ටිස් වුණා හෙන අමාරුයි. ඒක ලේසි එකකුත් නෙමෙයි. ඒක ටිකක් අමාරු වැඩක් ඒක. ඒක හරියට කරන්න හිටියේ කොහෙද ඒක? අනිත් අනිත් සින්දුවට අපි ඒක දාමු ටීනා. ටීනවා ධෛර්යමත් වෙන්න එපා. අපි අනිත් සින්දුවට දාමු ඒක කොහොම හරි. ටීනවා කැමතිම තබ්ලා වාදකයා කවුද ලෝකේ? විශාරද මනෝජ් පීරිස් එහෙම කියන්නේ විශාරද නිකන් නෙවෙයි. යා විශාරද විභාග ගොඩාක් කරලා තියෙනවා. ඒ අතරින් අපි කියන්නේ විශාරදකම විතරයි. තව ගොඩක් තියෙනවා. මම අනිත් දවසේ ටික ලියා ගන්නත් කියලා හිතන් ඉන්නේ. තබ්ලා වාදනයේ විශාරද මනෝජ් පීරිස්, රශ්මිකා අතපත්තු කීබෝඩ් වාදනයෙන්, ප්‍රසාද් මැක්ස්වෙල් බේස් ගිටාරයෙන්, කපිල කෝසල ලීඩ් ගිටාරයෙන්, දිනේෂ් බෝගොඩ වයලීනයෙන්, නරිදු චතුරංග ඔක්ටපෑඩයෙන්, මහේෂ් දිසානායක ගොඩක් වාදනයෙන් අපිත් එක්ක එකතු වෙනවා මේ රාත්‍රියේදී. හොඳයි අපි කාගෙද පටන් ගන්නෙ? නුවන්. නුවන්ගේම පටන් ගමුකෝ. වා. වා මේ ඒ කියන්නේ ගොඩාක් ලොකු කතා බහක් ගියා ඒ කාලේ මේ නුවන්ට සමුගැනීමේ තරගයක් දෙන්න ඕනේ කියලා. මතකද? මම ඊට පස්සේ සමුගැනීමේ තරගයක් දුන්නා. ඒක මම හිතන්නේ මේ සෝෂල් ප්‍රෙෂර් එකක් ආවා. නුවන් වගේ ක්‍රීඩකයෙක්ව එහෙම නිකම්ම යන්න දෙන්න බෑ. අපිට ස්තුතියි කියන අවස්ථාවක් ඕනේ කියලා ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටියා. ඒක ලංකාවේ ක්‍රිකට් වල ලොකු අවස්ථාවක්. ඒ කියන්නේ සෝෂල් මීඩියා වල ප්‍රෙෂර් කරලා නුවන්ට සමුගැනීමේ අවස්ථාවක් උදා කරලා දෙනවා. මේ ආදරය, මේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය ගැන නුවන්ට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ අද? ඔව් ඇත්තටම ඒක ඒ කාලෙත් එක්ක ඒක ඒ විදිහට ගියා. හැබැයි මොකද අපි මුල් කාලෙ සෙල්ලම් කළා නැෂනල් ටීම් එකට එනවා. ඒවිල්ලා හැබැයි අපේ නම හුඟක් ප්‍රසිද්ධියට පත් වෙන්නේ ප්‍රේක්ෂකයෝ ඉන්නේ. ඒගොල්ලෝ තමයි කතා බහට ලක් කරන සහ ඒගොල්ලන්ගේ අතරට ගියාම අපිව කියන්නේ ක්‍රීඩකයෝ හුඟක් ප්‍රසිද්ධ වෙනවා. ඉතින් ওই සමුගැනීමේ තරඟයට ආපුවාම ඉතින් ප්‍රේක්ෂකයෝ හිතුවා මට තරඟයක් හම්බුනොත් හොඳයි කියලා. තරඟයක් හම්බුනොත්. ඔව්. හැබැයි ඒක ඇත්තටම උනේ ලසිත් මාලිංගේ හින්දා මම හැමතැනම කියනවා ඒක කොහොමත්. මොකද ඔහු තව ක්‍රීඩකයෝ ගැන කතා කරන ක්‍රීඩකෙක්. හරිම දුර්ලභයි ඒ වගේ ක්‍රීඩකයෝ. ඒ ඔහු තමයි ඉංගලන්තයේදී 2019 වර්ල්ඩ් කප් එකේදී තමයි ප්‍රකාශ කරේ නුවන් එක්ක තරඟයක් ක්‍රීඩා කරලා සමුගන්නේ. එතනදී තමයි නැත්නම් මම කොහොමත් සමුගැනීම ප්‍රකාශ කරන්න තමයි හිටියේ. ලසිත් කිව්වා මොහොත් එක ක්‍රීඩා කරන්න හම්බුනොත් හොඳයි කියලා. ඒ අනුව තමයි මම රික්වෙස්ට් එකක් කරේ. ඇයි නුවන් සමුගන්න ඕන කියලා හිතුණා? මොකද නුවන්ගේ රිද්ම් එක හොඳට තිබ්බනේ ඒ කාලේ. මම දන්න තරමට. නෑ මම 2017 තමයි අන්තිම මැච් එක ක්‍රීඩා කරේ සිම්බාබ්වේ කණ්ඩායමත් එක්ක. ඉතින් එතනින් පස්සේ මම දැනග 2019 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ කොහොමත් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ කියලා. එතනදී මම තීරණය කරා මම සමුගන්න ඕනේ කියලා. අර ප්‍රකාශයත් එක තමයි ඔච්චර දිගට ඇදුනේ. හැබැයි වා මේ මෑතක තිබ්බ නිකන් මේ මෑතක තිබ්බ තරඟ වලත් මම හිතන්නේ විකට් තුනක් දුකද දැම්ම නැහැ. ඔවා ලෙජන්ඩ්ස් ගහද්දි නිකන් ඒ ස්විං එක අපි දැක්කා. තාම ස්විං වෙන බෝල් පුරුදු වෙන්න කරපු දේවල් නෙමෙයි. නෙවෙයි සෑහෙන කාලයක් තිස්සේ ප්‍රැක්ටිස් කරපුවා නේද? වස්ටි. ඕගොල්ලෝ සෑහෙන කාලයක් තිස්සේ ප්‍රැක්ටිස් කරලා ඕගොල්ලෝ මේ සෑහෙන කාලයක් ප්‍රැක්ටිස් කරේ ඕක කරන්නද? ඔව් දැන් ඕගොල්ලෝ කරන වැඩේ. ඒක කරන්නද ප්‍රැක්ටිස් කරේ? සෑහෙන කාලයක් තිස්සේ කට්ට කාගෙන ඔයගොල්ලෝ කරන වැඩේ කරන්නද ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරේ නැත්නම් සින්දු කියන්න ගන්නද 15 අගභාගයේ ඉතරන වැඩේ පටන් ගත්තේ 2016 තමයි හරියන වැඩේ පත් උනේ 2018 මුල ඉතර තමයි වයිරල් කන්ටෙන්ට් කියන එක මේ මිනිස්සු අතරට ගියේ. දැන් ඔය මම මේ ළඟට ගිහලා අහන්න මේවා නිකන් ළඟට එන්නේ මොකටද? සිද්ධිය අහන්න මගේ සුවඳ බලන්න දෙන්නේ. සිද්ධිය අහන්න බෑ මේවා ඒකයි. මම නිකන් කියනවාද ವಾಸ್ತಿಗೆ ನಿಮಗೆ ಇರು ಮುಕಂದಿಗೆ ඒකෙදි හැමෝම දන්නවා ඉතින්. දැන් මට විතරක් කියන්නක ඇත්තට. ඒකෙදි මුගෙ උත්තහන්න පුළුවන් මම විතරක්. හරි. ඔයා කියන්නේ. මට ඔයා කියන්නේ. ඔයාලට සිංහල ඔයාලට තේරුමක් තියෙනවද ඔයා කියන්නේ? හරි එනවා ඔයා කියන්නේ. මට ඇත්ත හේතුව. දැන් මෙහෙමනේ. දැන් අපි අහලා තියෙනවා ඔය ෆ්‍රේඩර්ස් ඒව අතර ළඟ තියාගන්න. දැන් කුෂණුත් අපි අහලා තියෙනවා ස්වස්ති කියලා නමක් අපි අහලා තියෙනවා. ඒක ස්වස්ති සිද්ධාම් කියලා ඒක වෙන එකක්. ඒකයි මේක කම්පිය කරන්නේ. ඒක මේක දෙකක් නේ. එතකොට මේ වස්ති මොකද්ද? එතකොට මේ වස්ති අපි පාවිච්චි කරනවා මොකක් හරි අසනීපයකදී අපි. ඔව් සිංහල වෙදකම ඒ කියන එකක්. ඒකද මේ? ඔව් ලූස් මොෂන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒකට ඒක බලෙන් හද්දවන්න කරන එකක් නේ. සාමාන්‍යයෙන් ඔය මේ ගැබිනි මව්වරුන්ට එහෙම කරනවා. ඉතින් එහෙම කරන එකක්. අපි ප්‍රොඩක්ෂන් එකට නමක් හොයාගෙන යනකොට ඉතින් මට හිතුණා අපි කරන වැඩට නිකන් නිල්මානෙල් එහෙම එකක් හරියන්නේ නැහැ නිකන්. නිකන් සාමාන්‍ය නමර ඒ වගේ නම් හරියන්නේ නැහැ. මට වස්ති කියන එක හොඳයි. ඒ කියන්නේ වෙන කිසිම නමක් හම්බුන්නේ නැද්ද ආශික? දැන් වෙන කිසිම නමක් නිකන් වස්තිම තෝරාගත්තේ නිකන්. ඇයි? නැහැ ඉතින් සාමාන්‍ය ඒ වගේ නමකට මිනිහෙක් අයිතිවාසිකම් කියන්නේ නැහැ. දැන් වස්ති තුනට බෙදලා තියෙනවා නේ. ඒ කියන්නේ කණ්ඩායම නෙවෙයි. ඔයගොල්ලෝගේ නිෂ්පාදන ආයතන තුනක් තියෙනවා. ඔව් ඩිපාර්ට්මන්ට් තුනක් තියෙනවා. වස්ති ප්‍රොඩක්ෂන් තියෙනවා. ඊට පස්සේ වස්ති ප්‍රයිවට් ලිමිටඩ් තියෙනවා. ඊට පස්සේ වස්ති මර්චන්ඩයිසින්. ඉතින් වස්ති කියලා ගහපු ටී-ෂර්ට් බොහොම ප්‍රවුඩ් විදිහට කට්ටිය අඳ ගිරනවා. සමහර විට ඒක මේ තේරුම දැනගෙන අඳිනවා කියලා තමයි මට දවසක් අම්මා කෙනෙකුත් කෝල් කරලා බැන්නා. ඒ කියන්නේ දැන් මීට අවුරුදු 40ද කලින්. මට කෝල් කරනවා. මොනවද මේ අපේ පුතා මේ ටී-ෂර්ට් අඳන් කරන්නේ මේ? මං කවුද මොකද්ද කියලා. නෑ මේ සල්ලි දීලා ටී-ෂර්ට් එකක් නංගන්නේ මොනවද මේවල ගහන්නේ මොකද්ද ඔයගොල්ලෝ කවුද කියලා. සල්ලි දීලා වස්තියක් කරගෙන තියෙන. පුතා ඌට ගහන ගවන්ද කොහෙද මට තඩතර ගාන සද්දෙත් ඇහෙන. ගහන සද්දෙත් ඇහෙන. හොඳයි හේමන්තයි. මේ අපි කොහෙන්ද පටන් ගන්න හොඳ? ඔයාලට කොහොමද ලොකු මේකක් තියෙනවා. ඕ ඒ කියන්නේ මට තියෙනවා. ඒක එතනම පටන් ගන්න එක හොඳයිද කියලා හිතන එක වෙලාවකට. කියන්නේ දැන් වා සුව මුලදී හොඳටම ප්ලේ කරන කාලේ කියන්නේ අපිට ටෙස් වරම් පේන නොපෙනෙන මානේ. සමහරට මේ මැච් එක මේ ප්‍රාන්තයේත් එක්ක මේ ටික හොඳට ප්ලේ කරනොත් අපිට අනිවාර්යයෙන්ම ටෙස් වරම් හම්බ වෙනවා තව අවුරුද්දක් දෙකක් ඇතුළත. බොහොම අවාසනාවන්ත සිද්ධියක් වෙනවා ඔයාලට. ඔයාලට විතරක් නෙවෙයි. ඒක මුළු ලෝකෙටම අවාසනාවන්ත සිද්ධියක්. මම කියන්නේ ලෝකයේ එහෙම දණ්ඩනයක් අපි ඊට කලින් අහලා තිබ්බ නෑ ක්‍රීඩාවක් ගැන. මට මතක නෑ. නමුත් දකුණු අප්‍රිකානු සංචාරය නිසා ක්‍රිකට් තහනමක් අවුරුදු 25ක මේක ටෙස් ඔන්න මෙන්න තීද්දි හොඳටම ප්ලේ කරන කාලේ හොඳටම විකට් කීප් කරන කාලේ මේක ආරංචි වුණාම මොන වගේ එකක් දායකට ඒක ඇත්තටම මේක එක දිග කතාවක් ඉතින් කොටින්ම කෙටියෙන් කිව්වොත් 1980 දී 81 තීනක වයස කීයද එතකොට රින දෙකයි රින දෙකයි 80 ඉරන රින දෙකයි අතන මේ මයි ගෝලියෝ ඉන්නම් ගියා අතමයි ප්‍රීවියස් මැච් එක බලලා තියනලු ඔව් මේ 81 දී එතකොට මට අවුරුදු 23යි 22 දී තමයි මගේ ක්‍රිකට් තහනම් වුනේ ඒ තහනම කියලා දැනගත්තේ කොට කොතනද හිටියේ එතකොට අපි සවුත් ඇෆ්‍රිකාවල හිටියේ. එතකොට මම 81 ශ්‍රී ලංකා ටීමේට ගහලා. ගහලා අවුරුදු 22 දී මගේ ක්‍රිකට් අවුරුදු 25කට නවතිනවා. 25ක් කියන්නේ තින්නේ ආයෙත් 25කට පස්සේ ඇවිල්ලා ප්ලේ කරන්නේ. ඒක මෙහෙමයි අපි බලාපොරොත්තු වුණේ යට වඩා ලොකු දැනුමක් තමයි ලැබුණේ. ඇත්තටම අවුරුදු 22 කියන්නේ එතරම් දෙයක් තේරෙන්නේ නැති වයසක්. ඊට පස්සේ තමයි ඒ ගැන දුක හිතුනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම මගේ දක්ෂතාවය ශ්‍රී ලංකාවට ප්‍රේක්ෂකයන්ට ශ්‍රී ලංකාවට දෙන්න බැරුණෙක් ගැන මම මටම දොස්ති කියා ගන්නවා. ඒ කාලේ මම ගත යුතු පියවරක් වලක්වා ගන්න තිබ්බ අවස්ථාවක්ද ඕක. මම එතකොට පොඩි අපිට රැල්ලට අහු වුණා වගේ වැඩක් තමයි වුනේ. පස්සේ හරබැර තීරණයකට තමයි දුන්නේ මම කරා නම් මම ඒ වයසේ ක්‍රීඩකයන් අරන් යන්නේ නැහැ. ඉතින් ඒක මම ඒක බ්ලේම් එක බාර ගන්නවා. කාටවත් දාන්නේ නැහැ. ඒ වුණාට මම එතන අවුරුදු 25ක් මෑන් වෙලා ඊට පස්සේ අවුරුදු 10කින් බෑන්ඩ් එක ලිට්ලා අයිත් ඇවිල්ලා මම ශ්‍රී ලංකා ටීම් එකට මේ පූල් එකට ඇවිල්ලා මේ බෝඩ්ලොන් මැච් එකක් ගැහුවා. අවාසලාවකට අර බෝම්බේ පුපුරලා ඒ ගහන තුන මැචස් ගහන්න බැරුණා. මොකද ඒ ගියා. හැබැයි ඊට පස්සේ මම මේ නැෂනල් කෝචින් වලට ඇවිල්ලා නැෂනල් සිලෙක්ට් වෙලා ඒක දෙවෙනි මම දුන්නා. ඒ දෙවෙනි උප්පත්තියන එක එකට කෙනෙක්ගේ දෙවෙනි උප්පත්තිය සිද්ධ වෙන. හැබැයි අපිට ඔය කිව්ව විදිහට අර ප්‍රවේගකාරී පිතිකරුවව අපිට මිස් වුණා. සමහරට අය විතරක් නෙමෙයි මම හිතන්නේ ටෝනි ඕපාත තමයි කැප්ටන් දෙතකොට. ටෝනි ඕපාත තමයි බන්දුලා කැප්ටන් කරේ. ටෝනි ප්ලේයර් කෝ මැනේජර් ගියේ. එතකොට තවන්ඩ නරසිංහ ඒත් තව හොඳ ක්‍රීඩකයෙක් තුනේ. වගේ ගොඩක් යම් ක්‍රීඩකයෝ නැවතුණා විශේෂයෙන් සුසන්ද කරුණාරත්න. බර්නාඩ් පෙරේරා වගේ ඒගොල්ලෝ අවුරුදු 20 ගණන් වල 22 ලංකාවේ එක්තරා ක්‍රිකට් වංශ කතාවක්ම ඉතින් වැල්ලුණා. මම අවාසනාවන්ත සිද්ධියක් ලංකාවේ විතර නෙවෙයි ලෝකේ වර්ණ ભેදවාදය කොයිතරම් දුරට ක්‍රීඩාවට තර්ජනයක් වුණාද කියලා අපිට හිතන වෙලාවක. අපි අහමු ගීතයක් කුලේකින්. අපි ආදනා කරන නුවන්ට ගීතයක් ගානක්. ඔබ නැවතත් එකතු වෙන්නේ අපේ සජීවී ක්‍රිකට් තරගයක් සමග. මේ අවස්ථාවේදී මම පන්දු යවන්නට සූදානම් වන්නේ ලංකාඩි සිල්වා පිතිකරුවාට. දකුණත් පිතිකරුවේ බලමු මගේ කරුණ ලබා ගැනීමට හැකියාව ලැබෙයිද කියලා. මේ පිළිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් විචාරය සඳහා තීන්දුවක්. ඕහෝ තාමත්ම හොඳ පන්දු මම කියනද නැත්තම් කවුද කියන්නේ. හොඳ පන්දු. පොළොන්නරුව නෙක්ස් ස්පින් එකක් දානවා. ආ ඒක සිලි මිඩෝ මොකද සිලි පොයින්ට්. ලංකාවේ දන්නා බෝලේ වෙන පැවුච කොහොමද කීපනේ විකට් දැන් ඇත්තටම ලංකාවේ දැන් බෝල කෙනෙක් දාද්දි ඒගොල්ලෝ වෙනස් කරනවා අන්තිම මොහොත වෙනස් කරනවා. එහෙම වැඩිම වෙනස් කරපු බෝල කවුද වාට සෙට් වෙච්ච? ඒ කියන්නේ මම ටෙස්ට් මැච් 3යි නේ ගහුවේ. ගොඩක් අමාරුනේ මුර්ලිට. හැබැයි මට එක වාසියක් වුණා මොකද මුර්ලි ඒකල්ලි දුස්රා දාන්නේ නැහැ. ඒක අමාරුයි අල්ලන්නේ කරන්න අමාරුයි. ඒ කියන්නේ දැන් හැම ඇවිල්ලා දැන් අන්තිම මොහොතේ ඒක බලන් දින්න විකට් කීපර්. ඔව් අපි හැම තිස්සෙම ඒ කියන්නේ කීප් කරද්දී අත බෝල් එකේ අත තමයි ගොඩක් ස්පින් එකේ. මොකද ෆාස්ට් බෝල් නම් පිටිපස්සෙන් ඉන්නේ. ඒතර අපිට ස්විං එක බලත හැකි. ස්පින් එක දාද්දී ගොඩක් වෙලාට අත මේ රීඩ් කරන්න ඕනේ මේ පිටකරුවෙක් වගේම. ඒ කියන්නේ Tamanට හුරු පුරුදු පන්දු යවන්නෙක්ද නැත්නම් ඕනම පන්දු යවන්නෙක්ට එහෙම ටග් රීඩ් කරගන්න පුළුවන්ද? එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ කියන්නේ ටිකක් වෙලා බැට් කරොත් පුළුවන්. විකට් කීප් කරන්න අපි පුළුවන් අපේම කට්ටියනේ කීප් කරන්නේ. බැට් කරද්දී ගොඩක් වෙලාට එක්ස්පීරියන්ස් එකත් එක්ක පළවෙනි ඕවර් දෙක යද්දී බෝල ටික අඳුන ගන්න පුළුවන්. ඒතකොට දැන් විකට් කීපර් කෙනෙක්ට මේ හරි chance එකක් නේ. ඒ කියන්නේ මොකද බෝලව ළඟටම රීඩ් කරන්න පුළුවන් කියන්නේ අයි එක ප්‍රැක්ටිස් වෙනවා. ඔව්. එතකොට දැන් ඔයාට බැට් කරන්න ගියාම මේක වාසියක් වෙනවද? වාසියක් වෙනවා. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ එක කීප් කරලා බෝලේ අල්ලද්දී ඇහැට හුරුයි බෝලේ. ගොඩක් වෙලාට ඇහැට හුරු වෙනවා බෝලේ. ඉතින් ඒක වාසියක් බැට් කරන්න ගියාම. සුදු බෝලෙත් එක ප්ලේ කරලා තියෙනවද? ඔව්. එතකොට සුදු බෝලේද ලීඩ් කරන්න අමාරු රෙඩ් බෝල් එකද? සුදු බෝලේ මම හිතන්නේ වයිට් බෝල් එක ගොඩක් ස්විං වෙනවා නේද කුලේ? රතු බෝලේට වැඩිය ටිකක් ස්විං වෙනවා වයිට් බෝල් එක. ෆාස්ට් බෝලට ස්පින් එකට නම් ලොකු වෙනසක් නෑ. හරි. ඔන්න ස්තුතියි. අපිට නුවන් ටීනා තමයි බැලුවා. මොකද? සුදු බෝල් එකේ සුදු බෝල් නුවන් ටීනා ඩක් ගාලා ෆෝන් එකම ගන්න. බලන්න ඇත්තටම මේ දෙක ළඟින් තිබ්බාම අපිට හොයාගන්න බෑ ටීනා කවුද සුදු බෝලේ මොකද්ද කියලා. ඒ තරම් සුදුයි ටීනා. ටීනා ඇත්තටම සුදුනේ කොහොමද? එයා අර තරහ විරවසිය. ආ නෑ අර බෝලේ තියලා පෙන්නන්නේ. ඒක වර පැත්තේ ළඟට ආවම පෙන්නමු මේක නේ නැත්තම් යා තරහ. වගරෙක් වගේ ගිනි පිඹිරෝ. 01120545 01120544 ඔස්සේ අපිට පුළුවන් අද පැමිණ සිටින ඕනම කෙනෙක්ට කතා කරන්න. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ දවස්වල අපි බොහෝ දෙනෙක් අපේ රටේ නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තියාගෙන තියෙනවා. ඉතින් විජය නිෂ්පාදන කියන්නේ ලංකාවේ වසර 32ක ඉතිහාසයක් තියෙන 100%ක්ම දේශීය නිෂ්පාදන ආයතනයක්. ඉස්තරම්ම වර්ගයේ අමුද්‍රව්‍ය යොදා ගැනීමෙන් පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියකට අනුව නවීන යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනයකට ලැබෙන විජය නිෂ්පාදනවල කිසිදු රසකාරකයක් හෝ වර්ණකාරකයක් අඩංගු නැහැ කියලත් ඔවුන් සඳහන් කරනවා. හොඳයි. අපි ආරාධනා කරමු වස්තිට බොහොම විචාරකයන්ගේ දැස් විවර කළ වාචාරකයන්ගේ පෑන් අතට ගත්තු ඒ අසහාය ගීතය ගායනා කරන්නට කියලා. අපි ආරාධනා කරන ටීනට එහි මියුසික් වීඩියෝ ළඟ දක්වන්න කියලා. අම්මියා ඔබ නොලැබෙන බව දැනත් මිය දුනා අපෙම නිසා හින බූරුවෙකි පුත්තලා ඔබ රැකගත් ඉස්සරව දුන්නේම මට දුක් ගොඩ පිරෙනවා කොටු බව මට ඇඬෙනවා රත්තර මාමල දවසට ගම වටේ තියෙන කාප පුරා ඔය සුදු දැතින් පාප අරගෙන ගන්න සුදු නෝනා මල දවසට ගමෝටේ තියෙන කාප පුරා ඔය සුදු දැතින් පාප අරගෙන ගන්න සුදු ඕමියා කටුල් සදානුග්‍රහය ටීනා ෂැනල් නර්තන කණ්ඩායම බවයෙන් බවේ වෙක්කලත් දෙවිවරු එම් කෙරුව පිස්ස වගේ නිරතුරු ඔබ නොමැති නම් මෙත්තියේ මින් මතු ලොරියකට යට වී කරගමි අනතුරු මාමල දවසට ගම වටේ තියෙන තාප පුරා ඔය සුදු දැතින් පාප අරගෙන සුදු ටීනා මාමල දවසට ගමෝටේ තියෙන තාප පුරා ඔය සුදු දැතින් පාප අරගෙන ගන්න සුදු ඕමියා भवदेन मियधुना पेमनिसा माबुरुवे तिरत्सरं उगरं कतक किसरं युद्धेम मट दुंगोडं पेरेनवा कोटु पव मट इंडिनवा रत्सरं मामल दवसत गमवते तियन दापपुरा ओय सुदु दैतिन पापारगेन कान सुदु नोना मामल दवसत गमवते तियन दापपुरा ओय सुदु दैतिन पापारगेन कान सुदु ठीना एलखिरी थैंक यू ने अनु मेन කවුදෝක ලිව්වේ? ඕක අතාරින්න ඕක අතාරින්න ඕක දැනට. තියාගන්නකෝ. අතාරින්නකෝ. මෙහෙ එන්නකෝ ප්‍රශ්නේ. මම ලිව්වේ ඇයි? ඇයි වා එකම ලිව්වේ? මෙහෙමයි ඉතින් මේ ඔයිට අපන් සින්දු මිනිස්සු බොක්කෙන් ගන්නවා ඔයිට වැඩි. මං ඉතින් බැලුවා මේ වගේ සින්දුවකුත් බොක්කෙන් ගන්න බැරි කමක් නැහැ නේ. නෑ දැන් මාර වැඩක් නෙවෙලා තියෙන්නේ. දැන් ඔය සින්දුවට හොඳයි කිව්වොතින් කට්ටියක් බලනවා. ඔව්. මේ වබුණාද මේ වද සින්දු ඒ කාලේ තිබ්බනේ කුමරියක පාස අලඹ සැලුවා වසා සිටි දෙනුවන් එහෙම සින්දුත් තියෙනවා. එතකොට මේ සින්දුව හරි නෑ මේ සින්දුවේ වචන හරි නෑ කියලා කිව්වොත් එහෙම කියන්න එපා. අපේ අපිට කොච්චර සරල වචනද තියෙන්නේ මේ සින්දුව අපිට හැමෝටම කියන්න පුළුවන්. මේ හැම එකටම බනිනවා. දැන් ඊට පස්සේ ඒ දෙක සංසන්දනය කරේ කේඩීගේ ධර්මවර්ධන මහත්තයා මෙයා එයාවයි සංසන්දනය කරන්න ඕනද කියලා තව කට්ටිය මම කතා කරන්න දෙන්න. මම අහන්නේ මම මොකද්ද මේකට කියන්න ඕනේ? මේක හොඳද නරකද කියලා මම දැන් කියන්න ඕනේ සෝෂල් මීඩියා එක සතුට කරගෙන. අපේ එපිසෝඩ් එකකට හදපු ඇම්බියන්ස් එක කියන්නේ පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකට හදපු ජොලියට හදපු වැඩ. හැබැයි ඒක අපේ හිටපු ඔඩියන්ස් එක වස්ති ඔඩියන්ස් එක ඒක කාලේ 112ක් විතර සබ්ස්ක්‍රයිබ් තිබ්බා. මම හිතුවා මේක සින්දුවක් කියලා. ඊට පස්සේ මට මේක සින්දුවක් නෙවෙයි. මම තාමත් කියනවා මේක සින්දුවක් නෙවෙයි. එහෙනම් මොකද්ද මේක? නෑ නෑ ඒක ආතල් එකට හදපුවා ටික. සාමාන්‍ය මිල ටිකට වදන් ටිකක්. හැබැයි මිනිස්සු විචාර ලියන්න ගත්තා නෝක. ඔව් මහාචාර්යවරයෙක් මම දැක්කා මේ කියනවා පොයේ දවසක එන ලොකු ටීවී channel එකක දැන් බලන්න අපි හාමුදුරුවනේ. මම ළඟදී සින්දුවක් ඇවිල්ලා තියෙනවා. මාමල දවසට ගම්වටේ තියෙන තාප්ප පුරා. ඔය සුදු ඇති පාප් අරගෙන ගාන්න සුදු අම්මියෝ කියලා. දැන් හාමුදුරුවෝ මේ සින්දුවේ කියන්නේ මාමල්ල දවසට ගමදේ ඉතින් ඒකම කියනවා කියන්න දෙයක් නෑ අතිසාරය වගේ තේරෙනවනේ ඒක කියන්න දෙයක් නෑ ඉතින් ඒක ඉතින් එහෙම බැලුවද අපි කරුණාරත්න දියුල්ගනේ මහත්මයාද මට මතක නෑ ඔබ මහමුණ මේ ගහන්දයට පොතන හිටියත් මාමල්ල දවසට මගේ ළඟ තනිය ඉන්නුම නෙවි එහෙම තියෙනවා ඉතින් ඔව් ඉතින් මේක ඉතින් වෙන විදිහකට ලියුව එකක් ඉතින් වැඩි හිතන්න එපා ඉතින් එහෙම හිතන්න එපා කවුද අපේ නන්දාමාලි මහත්මිය තියෙන්නේ නෝනා නානා නානා නෝනා 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 නාන්නමනේ කියන සින්දුව කරන්නේ නෑන්නෙම්මනේ කියන්නේ ප්‍රශ්නයක් නෑ ඉතින් ලස්සනයි සින්දුව ඉතින් ඒක මේ වගේද හිතන්න පොඩි අප්සෙට් කැලලක් කියලා ඒකයි මම එහෙම හිතන්නේ මම හිතාගත්තා මෙහෙම මම නෑ මම ඒක පස්සේ කියන්න ඒක හරි දැන් මම හිතුවේ ඒක හරි සරල සින්දුවක් කියලා දැන් බලන් කියා මේක එන සංකීර්ණ සින්දුවක් නේ මට දැන් හිතන්නලා තියෙනවා මේ සින්දුවේ මොකද්ද කියන්නේ කියලා ඇත්තට මා මල පස්සේ කොහොමද සුදු අම්මියා වෙන්නේ කියලාත් මම මේ කල්පනා කරනවා. ඉතින් අනික ඒකේ දැන් මේ ඔය සුදු මේ මාමල දවස් ගමඩේ තියෙන තාප්ප පුරා ඔය සුදු ඇති පාප්පරගෙන ගන්න සුදු. ඒ කියන්නේ පෝස්ටර් අල්ලවන්න කියලා කොහෙවත් නැහැ මේක. තාප්ප මොනවද ගන්න? ඒක ඔය සුදු ඇති පාප්පරගෙන පාප්පක ගන්න කියලා කියන පෝස්ටර් නෙමෙයි. මිනිස්සු හිතන්නේ පෝස්ටර් ගන්න. ඇත්තටම මේක හරිය සංකීර්ණ සින්දුවක්. මට දැන් තමයි ඒකේ තියෙන බරපතල තේරෙන්නේ. හිතන්න එපා මම හිතන්නේ නැහැ ඒක. එහෙනම් මම මොකටද හිතන්නේ මේක? රිතු ඉන්නවා ෆෑන්ස්ලා ඉන්නවා සැහෙන්න ෆෑන්ස්ලා ඉන්නවා මොකද මාලික බණ්ඩාර සෙල්ලම් කරපු එයාගේ ෆේවරිට්ම සින්දු වැඩේ තියෙන ඔය සින්දුව නිකන් අද බූට් එක කලන දන්නවද ඔය සින්දුව නිකන් මේ යද්දි කොහෙන් හරි ඇහුණා කියන්නකෝ මුළු දවසම මේ සින්දුවනේ කියවේ තියෙනවා ඒ මෙලඩියම මරු ඈ ඉතින් ඔය සින්දුවට පස්සේ තමයි තම සංගීත මේ මැනිකේ මගේ හිතේ සින්දුව තම සංගීතම මෙලඩිය සුදු අම්මියගේ වචන ලියුම මම ඊට පස්සේ මැනිකේ මගේ හිතේ මේ අර ඒක ඉන්නසල ගියා. වැරදිද? මේ ගියා නේ. මේක ගියා නේ. මේක තමයි හොඳටම කරලා තියෙන්නේ. හරි ඍතු ඔයාට මේ ක්‍රිකට් සම්බන්ධ මොන වගේ ඇත්තටම මේ අත්දැකීම්ද තියෙන්නේ? ඔයා ක්‍රිකට් ගහලා තියෙනවද? අපි ඒව දැකලා තියෙන ටිකට අමතරව මේ කතාව. ක්‍රිකට් මම බලනවා චූටි කාලේ ඉඳන් මාසයි. ඉතින් මං සාමාන්‍යයෙන් චූටි කාලේ ඉඳන් අද වෙනකන් ක්‍රිකට් බලනවා. ඉතින් ආසාවෙන් බලනවා. තාම බලනවද? තාම බලනවා. කියන්නේ අපේ ජයග්‍රහණයක් ලැබුණත් නැතත් ක්‍රිකට් තරග බලනවා. කවුද කැමතිම ක්‍රීඩකයා? ලංකාවෙන්ද? ලංකාවෙන් කැමති ඔක්කොටම කැමති මුරලීට චුට්ටක් කැමති. මුරලීට චුට්ටක් කැමති වැඩිපුර. ගොඩක් කැමති කවුරුද? විරාට් කොහ්ලිට. විරාට් කොහ්ලි. විරාට් කොහ්ලි. විරාට් කොහ්ලි ලංකාවට ගැහුවාද ඇත්තටම? ලංකාවට නම් ගැහුවා. ලංකාවට එලෙවල් එක ගැහුවා කාලයක්. හැබැයි ලංකාව ටීම් එකට ගැහුවද කියලා නම් මට තාම ෂුවර් නෑ. ටීනා. අර සුදු ටීනා කියන එකට වා ටිකක් hina යනවා. අර සතටේ සුදු බෝලේ. මේ ඒක නෙවෙයි වැඩි. මම නිරූපණ ශිල්පිනියක් හැටියට ඇවිල්ලා හරියට කියන්නත් තමයි නිරූපණ ශිල්පිනියක් විදියට ඇවිල්ලා දැන් සම්මාන උරලකදී නැගින නිලිය හැටියට සම්මානයට නිර්දේශ වෙලා තියෙනවා. ඒක ටිකක් ලේසි පාස්වර්ඩයක් නෙවෙයි ඈ. සම්මානයක් කියන්නේ ඉතින් ඇත්තටම ටිකක් නෙවෙයි ඒක මාර එකක්. ඔයාට කොහොම එකක්ද ඒක? ඇත්තටම ඔය මම නිරූපිකාවක් විදියට න්යාය ෆීල්ඩ් එකේ ඉතින් හැමෝම කියන්නේ ටීනා කියනකොට නිරූපිකාවක්. ඉතින් ලංකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් දන්න තරමේ මාව දන්නේ මේ විදියට තමයි. ඉතින් දැන් ඒක ගැන හදාරමින් ඉතින් එහෙම දැන් ලොකුවට මම ටෙලිඩ්‍රාමස් කරලා නැහැ. හැබැයි කරලා තියෙන ඒවත් එක බලද්දි මට මම හිතන්නේ වලවෙට්ටුවා එකේ තමයි මම නොමිනේෂන් වෙලා තියෙන්නේ. මොකද වලවෙට්ටුවා? ටෙලිඩ්‍රාම එක වලවෙට්ටුවා එකේ නම. ඒ කියන්නේ ඉස්සරව වල බහිනවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ අර දඟකාර දඩබ්බර ඒක තමයි අදහස. ඉතින් සෑහෙන මහන්සිලා කරපු කැරක්ටර් එකක්. වල බහින්න බෑනේ. වල බහින්න උනේ නෑ. ගස්වල නැගගෙන අවුවේ පිච්චිලා සෑහෙන මහන්සිච්ච එකක්. ඉතින් සතුටුයි මේ ටෙලිග්‍රෑම් එකෙන් අත්‍තරම අප්කමින් ඇක්ට්‍රස් කෙනෙක් විදිහට එහෙම මට එන්න මේ මේ දුන්නට ඉතින් මං හිතුණා ඒ කියන්නේ නොමිනේෂන් වෙච්ච හැම එක්කෙනාටම මම විශ් කරනවා. ඇත්තටම මොකද මට තව දැන් ඉස්සරහට පොඩි මොටිවේෂන් එකක් ඇවිල්ලා තිනවා. දැන් ඒ කියන්නේ තව හදාරන්න ඕනේ අපේ අඩුපාඩු දිනවා නැත්තේ නෑ. අපි ගිහින් ඉගෙන ගන්න ඕනේ තව සෑහෙන දේවල් තියෙනවා. හැබැයි ඒ කැරක්ටර් එක මං සෑහෙන මහන්සිලා කරපු කැරක්ටර් එකක්. ඉතින් මං හිතනවා ඒක අපි බලමු. ඉතින් දැන් අර නඩුවක් තියෙනවා. නඩුව ගැන කතා කරන්න බෑ වගේ නිර්දේශ වෙලා තිනකොට ඒක ඒක බෑ. ඒක දැන් මේ කාලේ මුකුත් කියන්න නැතු ඉන්න ඕනේ. ඒක මේකට දෙන්න ඕනේ වගේ කිව්වොත් නෑ නිර්දේශ එහෙමත් කියන්න පුළුවන් නේ. ඒක එහෙම කියන්න අයිතියක් නෑ. ඔව් ඒක තමයි නිර්දේශ වෙච්ච ලොකු දෙයක්. ඉතින් දුලා ජෙන්ඩෝ පොඩ්ඩක් අම්මර දුලා උතල පොලේ පොඩේ හිට ගන්නවා. මට මේ විතර හැංගෙන්න පුළුවන් නෑ. මේ මාව පේනවද කාටවත්? නෑනේ. මේ වඩේ ඉන්න ඔයාගේ අර දැන් මම මේ මෙයාට කතා කරාමත් කිව්වේ තඩිය තඩිය කියලා ඔයාට. ඔව් මම ආදරේට කියන්නේ. ඒනකොට ඉස්සර ඔය තඩිය කිව්වම ඔයාට ටිකක් අවුල් වෙනවනේ. ඇයි? ඒක කියලා අහන්න ඒක මට පොඩ ඇඟට මෙයා කරගන්න පොඩක් කල් ගියා. මම තමයි කිව්වේ මට තඩිය කියලා කියන්නේ කියලා. පස්සේ කිව්වේ මට කට්ටි ඉස්සරගෙන් ඩවුල් වගේ. දැන් ඔක්කොම කියනවා දැන් ඔම්බේ ඔක්කොම කියනවා. පස්සේ දැන් ඒක ඇබ්සෝබ් වෙලා ඉන්නේ. දැන් තඩිය කිව්වේ නැත්තම් දුක හිතෙන්නේ. ඔව් දැන් කිව්වේ නැත්තම් අවුල් වගේ. ඇයි අවුල් වෙන්නේ? ඒක මාව දන්නේ නැහැ. තඩිය කිව්වේ නැත්තම් මාව දන්නේ නැහැ කියලා අවුල් වෙනවා. දන්නේ නැහැ වගේ දන්නේ නැහැ නම් මාව දන්නේ නැහැ. ඒතකොට අවුල් වෙනවා. ඔයාට හිතන්නේ මේ වස්තිය ගැන මොකක්ද? වස්තිය පටන් ගත්තේ මොකක්ද අරමුණ වස්තිවල? වස්තිය ඔයගොල්ලන්ගේ කියන්නේ ප්‍රොටෙක්ෂන් එක උනේ. කියන්නේ ගායන කණ්ඩායමක් හැටියට ඉදිරියට යන එකද? එහෙම නැත්නම් ඇත්තටම දැන් ඕගොල්ලෝ ඒ කරන කමර්ෂල් පැත්තට මේ බර කරලා කවදා හරි YouTube එකෙන් ගහනවා කියලාද? නෑ ඒක වස්තිය ඇත්තටම අපි දෙන්න පටන් ගත්තේ අපි දෙන්නගේ ආතල්ලේ. අපි හැදුවේ කියන්නේ අපිට හැමතිස්සෙම ඇහිච්ච දේවල් අනම්මන අපේ උළු තිබිච්ච අනුශකෝම මියුසික් කර හිටියේ. ඉතින් තිබිච්ච දේවල් තමයි අපි එළියට දැම්මේ. අපි ඔළුවේ තියෙන. පස්සේ ඉතින් අදටත් අපි දෙන්න ඉතින් අපි දෙන්නගේ ආතල්ලේ ඉඳන් තමයි මේක. ඔයගොල්ලෝ කොච්චර කාලේ යාළුවෝද? 2010 වයස කීයද කියලා. එතකොට A level. A level. ඔව් A level fail දෙන්නා මැත්ස් කෙරුවේ. මම ඇවිල්ලා විභාගේ පාස් වෙලා ඉන්නේ. නෑ ඇවිල්ලා දා වගේ දෙකට ආයේ මොකද උනේ? ඒක සාමාන්‍ය කවුරුත් කියන්නේ නෑ. කියන්නේ නෑනේ සාමාන්‍ය fail වෙච්ච එක කියන්නේ නැති නිසා මම අහන්න නැතුව හිටියේ. නෑ කියන්නේ මැත්ස්. ආ මැත්ස් කරේ මං කියලා කියන්නේ. මැත්ස් කරාට ඒක ඉවර කරේ. මැත්ස් කරේ. මැත්ස් කරේ. වත් මැත්ස් කරේ. මැත්ස් කරේ. පාස්ට ෆෙල්ද කියලා එක අදාළ නැහැ. ඒක අදාළ නැහැ. රයිට්. හැබැයි ඔහොම හිටියම ටීනාව පේන්නේ නැහැ. ආ සෝරි. සුදු බෝලේ. සුදු බෝලේ පේන්නේ. දැන් නම් ආරි. Thank you. අපි ආරාධනා කරන්නේ කාටද ගීතයක් ගායනා කරන්න මනුජය? කාටද කතා කරන්නේ? ඍතු ආකර්ෂණ ආරාධනා කරනවා. අපේ හිටපු රතු බෝලේට ආරාධනා කරමු ගීතයක් ගායනා කරන්න. මේක නම් ආරනේ සුදු බෝලේ. අපි නැවතත් එකතු වෙන්නේ සජීවී විකාශය සමගින් තියෙන පොඩෙන්නකෝ. මේකට ගහලා බලන්න මේ හේමන්ත අයියයි ලංකා අයියයි හොඳට බලන්න ටීනගේ ටෙක්නික්ස් හරිද කියලා. හරි එහෙනම් කොහොමද බැට් එක මගේ ඔළුව වදින්න දන්නේ. ඒක අපි වා කියන්නේ. ඉතලා දුලාජුයි මේ හැංගෙන්න. ඔතරින් ලෙග් ස්ලිප් ලා ටික පොඩ්ඩක් අයින් වෙන්න. මේක මේක කොහොමද වාත් කරගන්නේ. මේ බෝල දිහා බලන්නේ නැත්තම් වෙන වෙන තැන් වල බලන්නේ. අහක යන බෝලයක් නේද ආසාවට ගෙදරවත් අතු ගාලා නැද්ද එහෙමද අපිට ගහන්න පුළුවන් කරලා පවුනේ ටීනට පොඩ්ඩක් සුදු බෝලේ පවුන කියලා දෙන්න කොහොමද මේ මේ නොදෙවි ඉන්නේ කියලා පන්දුවකින් ඒ ඉස්සලා ටීනට කියලා දෙනවනේ මේක ෆුට්බෝල්ද ක්‍රිකට්ද කියලා අන්න හරි මොකද මේක බැට් එකුණි පයින් දෙකක් හැබැයි ඒ දෙකම කරන්න පුළුවන් නම් ඒක දක්ෂතාවයක් ඒකත් ඔව් ඒ කියන්නේ බැට් එකේ නැත්නම් පයින් හරි ගහනවා ටෙක්නික් එක හරි ඔයා හිටපු කෝච්නේ කාන්තා ක්‍රිකට් කන්න ලංකාවේ එවත් බලාගෙන කාන්තා ක්‍රිකට් කන්න හැම කෝච්නේ හිටපු මෙයාට අඩු ගානේ මේ බෝලයක් එනකම් බලන් ඉන්න විදිහවත් හරියට කියලා දෙන්න පුළුවන්. ඒක ලස්සනට ෆොටෝ එකකට හරි බලන් හිටියා. නෑ ඔය වැරදි ඔහොම ඉන්නවද බලන් හිටියා. ඈ මොකද? නෑ කෝසෙන් අඩු ගන්නවා. ඔයාගේ දිහා බලන් හිටියා. මගේ දිහා බලන් හිටියා. බෝලේ දිහානේ. ඔන්න බලන්න මේ හරියද? වැරදිනේ. ඔක කොහොමද බැට් එක පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. හොඳ පොඩි ආ කියන්නේ. මේ ගාකට රිලි ගිටවලා ගන්න කෝච් කෙනෙක් මේ ඇඟිල්ල udah mega ini allah kan biaya kurang ini ada yang paling kan lo kan long handle lo kan omong hari kan dengan dengan inno ada kan balamu mega tuh hari kan ah hari hari gahan depa araksha karya piti kan gahan depa nah mungkin bahaya gahan depa me screen dekat කලින්ට වඩා හොඳයි. මොකද විකට් එක දුන්නේ නැහැ නේ. ටිකයි ටිකයි. දාන්න බැට් එකට මේක. ලංකාවේ වාර පුළුවන්ද මෙයාගේ ටෙක්නික් එක හදන්න. මොකද්ද මෙයාට තියෙන අවුල? මේ ප්‍රෝග්‍රෑම් එක. අවුල කරද්ද වෙන්නේ. අවුල මොකද්ද මෙයාගේ තියෙන? ඒක කෙනා try කරලා බලන්න. තියෙන එක තියෙන අවුල වාට තේරෙනවද? අනේ ඔක ගහපන් ගොඩ. බල අල්ල ගන්න බෑ. අල්ල. ඈ? අනේ. අයියා. අනේ තියෙනවා. හොඳයි. හොඳයි. කියන්නේ. ක්‍රිකට් ගහන්න නෙමෙයි. ඒ කියන්නේ මේ ගොඩ දාන්න බැරිද? ඈ? ගොඩ දාගන්න පුළුවන් දෙකටම ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් කරන්න ඕක මේ බැටල් කරන්න බැටල් කරන්න ඕනේ ඔයාලා ක්‍රිකට් ගහන දන්න කට්ටිය කියද හරිය නෑ අපි වරෙන් කියලාද අන්න හරි ඔනේ බැට් එක අල්ලගෙන බම් මොන මගුලක්ද මේ අල්ලගන්නේ ආයි ඔයද ආ දැන් හරි හරි දැන් ගහයි හරි බෝල දාන කාට බැට් එකෙන් ගහපන් මොකද කරන්නේ ඔව් ඒ කියන්නේ ඊළඟට කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායමේ කොහොමද අපි පාඩේ දිනා හරි කොච්චි හරි හරි කොච්චි හැබැයි හැබැයි මේව දෙයක් තියෙනවා ඕලේ පිළියන්තර ඕලේ පිළියන්තර නෙවෙයි සාජික වැටලා සාජික වැටලා ඔළුව ඇතුළ සාජිත කොටි කාරේම ඔළුව ඇතුළ තියාගත්තත් දන්නේ නැහැ මේ මේ ස්ක්‍රීන් එක අර ස්ක්‍රීන් එක මේ මේ අර එහෙම වෙලා තියෙන බෝලේ වැදලා නෙවෙයි නෑ 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 එහෙම වෙලා නෑ තාම නෑ එහෙනම් කවන්නේ ඇත්තටම ලංකාවේ සා ඔයා දැන් වර්තමාන කාන්තා ක්‍රිකට් පුහුණු කරුවෙක් හැටියට ලංකාවේ පිරිමි කණ්ඩායම වගේම බලාපොරොත්තු තියාගන්න පුළුවන් මට්ටමක ඉඳීද අනිවාර්යයෙන්ම මොකද මේ ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මොකද එකක් අපේ දක්ෂ ක්‍රීඩිකාව ගොඩක් ඉන්නවා දැන් අපිට ඉස්සරහට ශශිකලා සිරිවර්ධන ඊට පස්සේ චමරි අතපත්තු තමයි දැන් නායිකාව දැන් චමරිගෙන් පස්සේ ගොඩක් දක්ෂ ක්‍රීඩිකාවෝ අපිට බිහි වෙලා තියෙනවා මොකද අපේ ස්කෝලවල පාසල් ක්‍රිකට් පටන් ගන්න තියෙනවා ගොඩක්. ඉතින් පාසල් වලින් ගොඩක් දක්ෂ ක්‍රීඩිකාවෝ ඇවිල්ලා තියෙනවා මේ ජාතික කණ්ඩායමට. ඉතින් අපිට ගොඩක් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉස්සරහට ලෝක කුසලානයක් දිනන්න පුළුවන් කියන තැන විශ්වාසය තියෙනවා. ඒක හොඳයි. දැන් මේ අර තීක්ෂණ මේ කෝච් කරපු හැටි දැකලාද දන්නේ අපිත් එක්ක සජීව සම්බන්ධ වෙනවා කෙනෙක් එයාටත් ඕනේ දන්නේ කෝචින්. අපි අහලා බලමු කවුද කියලා ආයුබෝවන්. ආයුබෝවන්. ආ නෑ පිරිමි කෙනෙක්. හරි සමා වෙන්න කතා කරමු. මම වැඩිමණි බණ්ඩාර. හොඳයි. මට ලංකාවට කතා කරන්න පුළුවන්. පුළුවන් ලංකාවේ කතා කරන්න. හලෝ. හලෝ කතා කරන්න. ලංකාවේ. ඔව්. ඔයාලට මතකද ඔයා ටෙස්ට් සමන්දේකට මුණ දෙද්දී හෙල්මට් එකක් තියන් පන්දුව මුණ ඇදින්. ඔව්. ඉන්දියාවත් එක්ක ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගේ දැන් මොනවද කරන්නේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුලක මම කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මේ පන්දු රැකීමේ පුහුණුකරු හැටියට තමයි මේ දවස්වල වැඩ කරන්නේ. අනේ මම සුපත්නා හොඳ ටීම් එකක් හදන්න කියලා. හරි. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. මේ හේමන්තයි දැන් කාන්තාවන්ට ක්‍රිකට් සම්බන්ධයෙන් ලොකු අයිතියක් තියෙනවානේ. මොකද දැන් ඔය බෝලින් ඇක්ෂන් එක. ඔය බෝලින් ඇක්ෂන් එක ඉස්සර තිබ්බ කියන්නේ ওই විදිහට නෙවෙයිනේ. මේ කාන්තාවෝ ක්‍රිකට් ක්‍රීඩාවට ආව නිසා අර මේ බෝලේ මෙහෙම මේ කරකවල දාන්න පුරුදු කරා කියලා තමයි අපි ක්‍රිකට් ඉතිහාසය අහලා තියෙන්නේ. දැන් ඔයා ඉන්නේ කාන්තා ක්‍රිකට් තේරීම්කාරක කමිටුවේ. එතකොට මේ තෝරනකොට මොන වගේ දේවල්ද බලන්නේ මේ කාන්තාවන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා එහෙම නැත්නම් අපිට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා හිතෙන්නේ කොහොම කට්ටිය තෝරගන්නේ? දැන් මෙහෙම ඔක ලොකු මේ පඩිපලක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ අතරම ලංකා කිව්වා වගේ දැන් ඉස්කෝලේ 34ක් වගේ ගහනවා මේ එඩිෂන් ක්‍රිකට් එක. ඒකේ ඒ කියන්නේ ප්‍රීමියර් එකේ ගහනවා ඉස්කෝලේ 17ක් වගේ. ඉතින් ඒකින්ද ගොඩක් ඉස්කෝලේ දැන් මේ ක්‍රිකට් වලට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපේ ස්කූල් මැචස් තියෙනවා under 19 ස්කූල් මැචස් තියෙනවා. මේ පාර 2029 World Cup එකකුත් උන under 19. ඒක දැන් ඉස්කෝල වලින් ගොඩාක් ක්‍රීඩකයෝ බිහි වෙනවා. දැන් මේ අන්තිම අවුරුදු 5 දී මේ අපිට හොඳ ක්‍රිකටර්ස්ලා ටිකක් හොයාගන්න පුළුවන් වුණා මේ ස්කෝල වලින්. අපි තෝරන්නේ. මේවර තරහ වෙන්න එපා. දැන් ලෝකෙම්ම පළමු අග්‍රාමාත්‍යවරියත් ලංකාවේනේ. කාන්තාව කියන කෙනාට ලංකාවේ ලොකු තැනක් තියෙනවා. නමුත් ලංකාවේ කාන්තා ක්‍රිකට් කෝචින් එතකොට තේරීම් කමිටුවේ ඇයි ඒක කාන්තාවෝ දකින්නේ නැත්තේ? ඇයි පිරිමෑ කෝචින් වලට එන්නේ? තේරීම් කමිටුවේ ඉන්නවා. තේරීම් කමිටුවේ ඉන්නවා. කෝචින් වලට ඉන්නවද? කෝචින් වලත් ක්ලබ්ස් වල ඉන්නවා. ඒකනේ. ක්ලබ්ස් වල ඉන්නවා. දැන් ගොඩක් ඉන්නවා. අපි ඒ කියන්නේ ක්‍රිකට් ගහලා රිටයර් වුණ ක්‍රීඩිකාව ගොඩක් කෝචින් වල දැන් ඉන්නවා. ඒ කියන්නේ ලංකාවට ගහපු ක්‍රීඩිකාව දැන් කෝච් කරලා ඒකට යනවා. දැන් නුවන් එක්තරා දවසක තිබ්බා මේ අර චමරි අතපත්තු ගහපු ගැහිලි වලට චමරි අතපත්තුට බැරිද ලංකාව ටීම් එකේ මේගොල්ලොත් එක්ක එකතු වෙලා මේ පොසිෂන් එකේ ගහන්න කියලා. ඒ තරම් චමරි හොඳට ප්ලේ කරලා තිබ්බා ඒ කාලේ. නෑ අතරම චමරි කියන්නේ මේ හොඳ ක්‍රීඩිකාවක්. මොකද එයා අපි දකිනවා දැන් ලංකාවේ කණ්ඩායමේ තාමත් හොඳින් දක්ෂතා දක්වන ඒ වගේම බිග් බෑෂ් තරගාවලියට සහභාගී වෙන එකම ක්‍රීඩිකාවක්. ඔව්. ඉතින් ඒ වගේ කෙනෙක් ලංකාව වෙනුවෙන් නියෝජනය කරලා ඒ වගේ රටකට ගිහිල්ලා බිග් බෑෂ් එකක් සෙල්ලම් කරනවා කියන්නේ ඔව්. ඒක අපිට ආඩම්බර වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කාන්තාව ගැන කතා කරද්දී ලෝක කාන්තා දිනය ළඟ ළඟ මේන වටින කවද්ද ලෝක කාන්තා දිනය කියලා මම වගේ ගහන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් මාර්තු මාසේ 9 වෙනිදා තමයි මේ උත්සවය පැවැත්වෙන්නේ. හැබැයි කාන්තා දිනය තියෙන්නේ මාර්තු මාසේ 8 වෙනිදා. ජයවර්ධනපුර කමත පරිශ්‍රයේදී පැවැත්වෙන යම්කිසි වැඩසටහනක් ඒක පෙරවරු 9 සිට දිනේ පුරාවටම පැවැත්වෙනවා. ඒක සහභාගී වෙන කාන්තාවන් සඳහා විශේෂ තරඟ තියෙනවා. ඇස් කන්නාඩි සහ ඇස් පරීක්ෂාව නොමිලේ කරනවා. 10 දෙනෙකුට සෞඛ්‍ය පරීක්ෂක පැකේජ් එකක් දෙනවා. දිනේ පුරාවටම මේ සංගීත කණ්ඩායමකුත් මේකේ වාදනයෙන් එකතු වෙනවා. කවද්ද ලෝක කාන්තා දිනය කියලා මං අහන්නේ නෑ. හැබැයි ඊට අමතරව ITN එකේ සූදානමක් තියෙනවා. එදා රාත්‍රියේ කාන්තා දිනයේ සමරමින් චිත්‍රපටයක් විකාශය කිරීමට. ඒ තමයි ස්පෙන්සර්. ඒ චිත්‍රපටයේ ඉන්න හැඩහුරුකම් එක්ක නම් අපිට තේරෙනවා ඒ කවුද කියලා. ලෝකයේ බොහොම කතා බහට ලක්වෙච්ච කාන්තාවක්. ඇගේ ජීවන කතාවද මේ? අපි දන්නේ නැහැ. අපිට බලන්න අවස්ථාවක් තියෙනවා. මුල්ම වතාවට තමයි ලංකාවේ ටෙලිවිෂන් එකේ මේක ප්‍රදර්ශනය කරන්නේ. ඒ නිසා 9 වෙනිදා රාත්‍රී 10:25ට ITN එක බැලුවොත් ඒකට කාන්තා දිනයට පහුවෙනිදා තමයි මේක පෙන්වන්නේ. ටීනා පුලපුලා බලා සිටිනවා කාන්තා දිනේ දවසේ. 8 මේ කාන්තා දිනේ. 8 මේ මොකක්ද? 8 කාන්තා දිනේ ෆිල්ම් එක නම මොකද? මොකද? එහෙවනේ දැන් මම කිව්වා. හරි හරි ඉතින් බය වෙන්න එපා. ඔකට අට අපෙල් පරෙන්ද නෙවෙයිද කියලා අහනවා. නෑ නේ. එහෙම කොහොමද කියන්නේ මේ ඒක වැරදිනේ. වෙනස් ඒ වාගේ බර්ත්ඩේ එක දවස මං හිතන්නේ. නෑ ඔයාගේ එක. මගේ බර්ත්ඩේ එක අපෙල් පරෙන්ද නෙවෙයි. තීක්ෂණ ගෙදරින්න කාන්තාව. අනුරාධා. අනුරාධිකා. ඔය දෙන්න බැන්දෙන් අම්බල්ලද මේ හඳහන් බල්ලද? නෑ ඉතින් මම එකක් මුලින්ම බැලුව එක තමයි එයාගේ කටහඬ මගේ කනට සෙට් වෙනවාද කියලා. මොකද ඒක තමයි බලන්න මුල්ම එක කතාවද බලන්නේ. මම කියන්නේ මොකද හේතුව නැත්තම් දැන් කොහොමද ඒක බැලුවා කියන ඒවා සේරම අහන් ඉන්න ඕනේ. මම මුලින්ම බැලුවේ මගේ කනට ඒ කටහඬ අහන් ඉන්න පුළුවන්ද කියන එක තමයි බැලුවේ. හරි ඒක හරි. ඒක හරි. ඊට පස්සේ තව ඉතින් බලන ගොඩක් දේවල් තිබ්බේ. ඒවත් එක තමයි පස්සේ තමයි දන්නේ නම් ගැලපෙනවා. නමුත් ගැලපෙනවා. ඉතින් හැබැයි දන්නවද මේ අහල පහල ගෙදර කට්ටිය මේ ඔබේ බිරිඳගේ කටහඬ හොඳට අඳුරනවා කියලා? ඉතින් අපේ කරන අපි කරන වැඩත් එක්ක ඉතින් එහෙම නොවෙනවනම් තමයි ප්‍රශ්නේ. මොනවද ඔයගොල්ලෝ කරන වැඩ? ඔයා ගන්නවදම තමයි. ඔය අපේ නෝනලා දෙන කතාව වෙනවා. අපි දෙන්න කරන වැරදි වැඩ ගෙවල්ල. ඒවා තමයි. ඔයා කරන්නේ මමත් කරනවා. මම කරනේවා ඔයත් කරනවා කිව්වේ ඉතින් වා සින්දු කියනවා මම සින්දු කියන්නේ නැහැ. කරන වැරදි වැඩ ගෙදර. වැරදි වැඩ. මගේ තියෙන ලොකුම වැරද්ද තමයි ගෙදර තැන තැන ඇඳුම් දාන එක. මං ඉතින් ඕම ටී-ෂර්ට් එක ගලවුවාම පුටුවට දැම්මා. අඳින්නෙම නැද්ද? නෑ නෑ නෑ. කොහේ හරි ගිහිල්ලා එනවනේ. ආපු ගමන් දැන් අර කොවිඩ් කාලේ නම් තේරම නාලා කරලා නෑ ආවේ. දැන් ඉතින් ටිකක් ෂේප් වෙන. දැන් ඉතින් ආපු ගමන් මම ටී-ෂර්ට් එක ගලවලා අතට ළඟ තියෙන පුටුවෙන් දැම්මා. ගෙදර ඉතින් කොල්ලෝ දෙන්නනේ මට ඉන්නේ. වයිෆුයි මමයි ඉන්නේ. ඉතින් එහෙම කලිසමත් ගලවලා කොහෙන්ද දැම්මා. ඔහොමද? ඉතින් ඒකට තමයි හැමදාම වලිය. මොනවද අනේ තැන තැන ඇඳුන්නා. ඕකම තමයි නෑ. ඉතින් ඕක අල්ලපු ගෙවලටත් ඇහෙනවද නේද? ඒක ඇහෙන්නේ නැත්නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් නේ. අල්ලපු ගෙවලට කම්පර්චා කරගන්න. අනුෂ්ක දැන් ඔයා මේ ඔයා රට ගියානේ. ඔයාගේ කැමැත්තට හරි කොහොම රට ගියානේ. ඉංග්‍රීසියම හදාගන්න නැති නේ හොඳට. සුපිරියට ඉංග්‍රීසි ටික හදාගත්තනේ. ඈ හොඳටම තිබුණා. ඔයාට මතකද 14 කාමරේ? කොහෙද මේ? පළවෙනි වැඩේ ඔයාගේ ජොබ් එකේ පළවෙනිම ජොබ් එකේ ඔයාට හම්බෙච්ච කාමරේ මතකද? 14. මට එතන එතනින්ද දන්නේ වස්ති කියන නම ආවේ. ඒකයි මම මේක මතක් කරේ. ඔයාට මතකද? ඔයත් රට ගියා. ඔයා එංගලන්තේ ගියේ. ඔයත් හදාගත්ත ඉංග්‍රීසි ටික ලස්සනට නේ. Nah, England tuh nggak ulan nih Inggris kata karena udah nih. Oh, itu nampaknya Inggris yang kata lebih nano. Macam please. Istoke aja, istoke. Iya, ucapnya pinter tadi tuh Inggris ini kata karena baru nih. Nah, mau tuh ulah kunne. Mau England tuh nih. Makanya itu mata ulah kunne nih. Kebetulan mata ulah kuna tuh. Nah, mama hitangin kita Middle East, makanya dia quit. Iya, tapi pasti sama idarnya untuk mantaran nggak tinggi juga. Ung bahan banget, five kan? Room, dah usah ke kelanggaran mana? Where is room night? Juga. Night? Room nine kan? Dia kami ugat. Tapi kita ubah sama kita dannya aja. Tapi kan aku berdannya itu kira mana? You I don't know. Why no? Ini kok. Ekat kian deh kau mana? Ekat kian deh makan deh kau lu. Fun. Number fun. One ekat kian. Number fun. Abey number fun hiti Lanka abey Nuwan kula seh kerja. Master trees hiti ya. Number fun. World ranking. Number fun. Tira you I don't know. Tira kan deh. I don't. Nuwan ini kok. Atrama me Lanka abey. මම කියන්නේ එකම ක්‍රීඩකයාට ඉස්සර කාලයක් අය රෑන්කින්ග්ස් වල නම්බර් 1 හිටපු. මාස 9ක් විතර වෙන්නේ සෑහෙන කාලයක්. මම වුණා කියලා දන්නවා. අනිත් අය වුණා කියලා දන්නේ මමත් අනිත් අය එහෙම මට ඔච්චර කාලයක් හිටියා කියලා මතක නැහැ. එක වෙලා තියෙනවා මම හිතන්නේ මුර්ලි එක වෙලා තියෙනවා මාලිංග එක වෙලා තියෙනවා. හැබැයි ඉස්සර කාලයක් ඒක අකණ්ඩ අනිත් එක අද බොහොම දුක්ඛදායී දවසක් අපි හැමෝටම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරා නම් අපි කවදා හරි අපි ආදරය කරපු මෙන්න මේ විදියට grip එක අල්ලපු අර මෙහෙම photos තමයි අපි දැකලා තියෙන්නේ ආව. leg spinner ලෝකේ බිහි වෙච්ච හොඳම leg spinner හැටියට අපි ආදරය කරපු ෂේන් වෝන් අද ජීවිතේ සමු ගන්නවා. ඒක බොහොම අනපේක්ෂිත අවස්ථාවක්. ඒක තමයි මේ program එකට එන්න කලින් තමයි ඒක ඇත්තටම ෂේන් වෝන් එක play කරලා තියෙනවද? නෑ. ඔගොල්ලෝ ඩකෝඩක් කල් එකනේ අර්ජුන අයලා කාලේ නේද? මාර ක්‍රිකට් කෙනෙක් මොකද ඇතරම මේ නම කියවුන්නේ නැති කැප්ටන් කෙනෙක්. ඒ රටේ ශ්‍රී ලංකාවේදී එයා තමයි හුඟක් ෆීල්ඩ් සෙටින්ග්ස් එහෙම කරලා දින අපිට. දැන් තමයි ආරංචි වෙන්නේ. සා අපිටන් හිටියේ මේ මුර්ලි ෂේන් මොනුයි තරහකාරයෝ කියලා. මොකද පිටරේට බැස්සහම එදෙනා මරා ගන්නවා දෙපැත්තේ ඉඳලා. හැබැයි මම දන්න තරමට ෂේන් මොන් කියන්නේ අතිශය සොඳුරු මිනිස්සෙක්. ක්‍රීඩාවේ පිටියෙන් එහාට සැබෑ ජීවිතය තුළ ඕන් ගොඩාක් දෙනෙක් අත දීලා තියෙනවා නවක ක්‍රීඩකයන්ට. ඒ නිසා ප්‍රාර්ථනා කරනවා අපි කියන රෙස්ට් ඉන් පීස් කියලා. ඉතින් එහෙම නැත්තම් අපි බොහොම ස්තුතියි ලෝකයේ ක්‍රිකට් වෙනුවෙන් කරපු දෙයට. අපි කොයි රටේ හිටියත් අපි ෂේන් වෝන්ට ආදරය කරා. හැබැයි මම මේ දැන් කියන්න හදුවේ ඒක නෙමෙයි අර මේ ඉන් ස්විං එක දාන හැටි පොඩ්ඩක් අල්ලලා පෙන්නන්න ඔබ. ඒක මාර ඉන් ස්විං කරන එක. ඒක ඕන වෙලාවක දාන්න පුළුවන් ඉන් ස්විං එකක්. කොහොමද ඒක දාන හැටි පොඩ්ඩක් කියලා දෙන්න. මම දානවා ඉන් ස්විං එක කොහොමද දානවා ගමේ කියලා දානවා මම ඒක. එහෙම තමයි ඇල්ලි. ඕක ස්විං වෙන එක වාට තක්සේරු කරන්න පුළුවන්ද? ඔව්. ඒ කොහොමද? ඒ කියන්නේ මැච් එකට කලින් අපි මේ වෝම් අප් කරනවානේ. එතකොට සයිඩ් විකට් එකේ ගිහිල්ලා බෝල් කරනවා පැත්තෙන්. එතකොට දන්නවා අද දවසේ කන්ඩිෂන් අනුව කොච්චරක් බෝලේ ස්විං වෙනවද කියලා. ඒ අනුව තමයි පළවෙනි බෝලේ ඉඳන් ඔලුවට දාගන්නේ මෙතනින් දැම්මොත් මෙහෙම ස්විං වෙලා විකට් එකට එනවා. ඒ කියන්නේ එතකොට ඒක හොලගේ බලපෑම එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ස්විං? අනිවාර්යෙන් බලනවා. ඔව්. නිව් බෝල් එකද වැඩි ප්‍රශ්න කරන්න ලේසි? ඕල් බෝල් වලට. ඕල් බෝල් එකෙන් කරන්න පුළුවන්. ඒක එතකොට පරණ වුණාම රිවර්ස් ස්විං කියලා අපි හැදෙනවා. ඒකත් වෙනවා. හැබැයි නිව් බෝල් එකෙන් තමයි හුඟක් normal ස්විං වෙන්නේ. අපි අහලා තියෙනවා ගොඩාක් මේ බැට්ස්මන්ලාගේ පාර්ට්නර්ෂිප් ගැන. හැබැයි අපි මේ බෝලර්ස්ලාගේ පාර්ට්නර්ෂිප් ගැන ලොකුවට කතා වෙන්නේ නැහැ. හැබැයි මම දන්න තරමට ගාලු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන කාලේ ඉඳලා ලසිත් මාලිංගයි ඔබයි බොහොම ලස්සනට පාර්ට්නර්ෂිප් එකක් අරගෙන ගියා. මම දැන් ඔබ දෙදෙනාම ජාත්‍යන්තර පිටින් සමුගන්නකම් මේ පාර්ට්නර්ෂිප් එක මේ විදිහටම ලංකාවට වැඩ කරා. අනිවාර්යයෙන්. මොකද අපි ගත්ත හැම විකට් එකක්ම ලංකාවේනේ. මොකද අපේ අන්තිම ඉනිංගස් කොහොමද පාර්ට්නර්ෂිප් කියන්නේ බෝලිං වලදී නෝන්නේ? කියන්නේ මෙහෙමයි දැන් ලසිත්ගේ ඇක්ෂන් එක වෙනස් ඇක්ෂන්යක් මගේ අත උඩින් එන්නේ ලසිත්ගේ පැත්තේ. හැබැයි ලසිත්ට ගහන්න නැති වුණොත් මට තමයි බැට් උස්සගෙන ඉන්න ගහන්න. බැට්ස්මන් ඉතින් යා පන්දුවත් යත් එක පන්දුවද්දී මටත් විකට් ඇවිල්ලා තියෙනවා. හැබැයි ලොකු චැලෙන්ජ් එකක් වුණා. හැබැයි යා කරේ උගක් වෙලාට විකට් ගන්න try කරනවා. මගේ ජොබ් එක උනේ ලකුණු අඩුවෙන් නවත්තන් ඉන්නේ. යාට හතරේ දෙයක් හරි තුනක් කරගෙන මම අනිත් පැත්තෙන් ගිහිල්ලා මේ නෝරයක් හරි ලකුණකට දෙකකට දාලා දෙන්න try කරනවා. දැන් මාලින් මේ පැත්තෙන් රෙකෝඩ් තිබ්බා විකට් තරම්. ඔයා මේ පැත්තෙන් රෙකෝඩ් තිබ්බා මේඩ් නෝවර්ස් දාලා. මම හිතා T20 වැඩිම මේ මේඩ් නෝවර්ස් දාලා තින්නෙත්. මම හිතා දැන් නම් හතක් දාලා තියෙනවා. ඉස්සර බුම්රා මේ ළඟදී කඩනවා. එතකන් හිටියේ මම තමයි. ෂා. නියමයි. ඍතු අපි ගීතයක් ගායනා කරමු. අනේ කවුද? අම්මෝ. නැද්ද? ආ නෑ නෑ නෑ. මම ඒක නෙවෙයිනේ අහන්න හැදුවේ. ඔයා කිව්වා අර ඍතු කියපු ගීතේ මගේ පැතුම් ඔබ ගාවයි ඔබේ පැතුම් මං ගා කවුද පැතුම් කියලා අහන්න කියලා කිව්වේ කවුද පැතුම් දන්නේ නැහැ මෙයා කිව්ව නේද එහෙම එකක් ඔයත් හොයන්නේ පැතුම් කවුද කියන්නේ අපි කාටද ආරාධනා කරන්නේ නා හේමන්ත අයර ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්න Katni pipina kata kiruwa avdi vela sita amutu hengum Rahasi dinu pema hilivu berin muhunu wasagin kandulu purokin muhunu wasagin kandulu purokin itna bala हम वितंदी अपट कथा है गुना මියුසික් එක ගහනකොට මම බැලුවා දනංජය මෙන්න මෙහෙම එකක් කරනවා මම මොකද්ද මම කරන්නේ ඒ බේස් එක ගහනවා අර මිනිස්සයා ලස්සනට තියාගෙන ගහනවා ඒනොට ඒක මෙන්න මෙහෙම එකක් කරනවා ප්‍රසාද් ගහන ගහලා තනුණගේ ඔය සැලෙනවා තනුණ කුසුම කියද අර බොලේද අර ඔහේ වැඩ තනුණ අනේ කියනවා අර එන්නකො ටීනා මෙහෙන්න මේ ඔයා මට උදව්වක් කරන්න ඔතෙන් ඇත්තට මට දුකයි ඔයා එහෙම තන වෙලා නැහැ Araksind, obat taram kini ke main keran, mam main keran nange ke. Obat taram kini ke. Obat taram nih. Obat taram. I main. Emo ne wah, mainnya emo ne kian. Ini kahan. Obat taram, pin kala ke sirik दी धर्म मेरो कई कोई उपटन आदरे बम मित्रम बेट होने ओब बिन भी गिदा ओ जाने तू है न वो तरम ओब बिन के रू तरम अधहनत बे कोई तिबुना दो ඇත්තටම ඩීනා ඔය තනිකඩ හිටියා මදද? තනිකඩව හිටියා. නේ නේ අනේ මං හදලා ඉන්දෝ කියන තෝරන්න. මොකද්ද කියන්නේ? තනිකඩ ඒ දුක නෙවෙයිද ඔයාට ප්‍රකාශ කරන්නේ? මම හිතුවා ඔයාගේ මේ දුක ප්‍රකාශ කරලා මම අමාරුවෙන් මේකට ඔයාට මේ ආදරය ප්‍රකාශ කරන්න හැදුවා. ඇඩ්වර්ටයිස්මන්ට් ඇද්දා. ඒත් ඔයා තනිකඩව හිටියා ඇති නේද දැන්? නෑ ඒත් මම හිතලා තනිකඩ ඉන්නේ කොහොමද? ඇයි ඒ? ඔව් දැන් හැමෝගෙම අයිඩියා එකේ. මේ ඔයා හොල්මන් වලට බයයිද? ඔව්. ඇයි ඒ? බයයි. බයයි කියලා අහන්න බෑනේ හොල්මන් කියන්නේ බය වෙන්න මේ ඉපදුණු જાතියනේ ඒගොල්ලෝ බය කරන්නේ. ගෙදරටවත් යන්නේ නැල්ලු ගෙදර ලයිට් එක නැත්තම්. ආයකන මේ කාලේ නම් ගෙදර ඉන්න වෙන්නම නෑ. හරිනේ. ඇස්වා ගන්න රිතු ඇස්වා ගන්න. එපා අයියේ. මම ඇත්තටම යන්න එපා. ඇස්වා ගන්නකො. එපා. ඔය ඇස් එක වහගෙන හිටන්න මෙහෙම. මනෝජයි හරි තව පාරක් ගන්න වෙන්නේ. ඇස් එක වහගන්න. එපා අයියේ. ඕ ආනේ. නෑ මෙහෙම ඕක කොහොම නේ තියෙන්නේ. අර කාමරේ ඉන්නකොට මෙහෙම යනකොට කන්නාඩිය ගාවේ නිකන් පිටිපස්සෙන් එනවා වගේ නේද කවුරු. කන්නාඩිය ගාවෙන් ඇවිත් බය වෙනවා මෙයාගේ රූපෙම දැකලා. itu ah විශ්වාස කරනවද ඔය പ്രേත භූත ආත්ම ඒවා විශ්වාස කරනවා නෙමෙයි බයයි පිටිපස්සේ කවුරු එනවා වගේ දැන් දැන් ඔයාට පේනවද ඔයාගේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා අනේ බබයි ඕම මම ලංකාවේ ඉන්නේ කවුරුද බය වෙන්න දෙයක් නෙමෙයි නෝක ඔව් අනේ අයියේ එපායි ඇත්තටම මම ආ මොකක්ද උනේ නෑ නෑ දැන් කියනවා මං යනකොට ෂේන් මොන් නේලු මගේ පිටිපස්සේ මොකද්ද මේ රිතු සේනෝන්ගේ මූණ මතකයිද නේ? ඔව්. ආ එහෙනම් උලන්න. අර මේ මෙතන කණ්ණාඩියෙන් බලද්දි කිව්වා එහෙම මේ දැන් ඕක කියද්දි මතක් වුණේ. අරව අනවසරයෙන් ගිය පාර්ලිමේන්තුව පැත්ත ඒ එහෙමද හොල්මනක් දැකලාද බය වෙලාද නෑ නෑ නින්ද ගිහිලා. නින්ද ගියා. නින්ද ගිහිලා පාර්ලිමේන්තුවට. හරි ඒකනේ බලන්න. හරි තන හරි හරි ඒකේ නිදාගෙන නෑ මෙහෙමයි රිතුට තිබිලා සිහිනයක් කවදා හරි පාර්ලිමේන්තුව යන්න. එයා පාර්ලිමේන්තුව පේන තෙක් මානදී නිදාගෙන. සිහින එළි වෙනකොට එයා පාර්ලිමේන්තුව. හැබැයි ඒකෙන් වෙච්ච නරකම දේ රිතුගේ නින්දත් කැඩුණා එදා. හොඳට ලස්සනට නිදාගෙන ගිය ගමන එතනින් නින්ද ඉවරයි. නෑ පාර්ලිමේන්තුවේ බැරිල් ටික කැඩුණා. ඒවට ගෙව්වනේ නඩු ඉවරයි නේ. ප්‍රශ්නයක් නෑ නේද? එහෙනම් කවන්නේ ඔයගේ දේවල් වෙනවා නේ. ඒවා ඉතින් ඉතුරු හිතන්න ඕනේ. පොඩ්ඩක් කඩන පාර්ලිමේන්තුව අතොටම යන්න තිබ්බේ. දවල්වරුකක්. සීනේ සැබෑ වුණානේ යාගේ. කවදාද තිබ්බ සීනය. මේ වස්තේ ඕගොල්ලොන්ගේ පළවෙනි සින්දුව පුෂ්පරාග පුෂ්පරාග ෂෙයා වෙනවා ඇහෙන් දැක්කද දැක්කද කොහොමද ඇහෙන් දැක්ක ෂෙයා වෙනවද ෂෙයා වෙන එකක් අපිට පේන්නේ නැහැ කොහෙන්ද යන්නේ කියලා කොහොමද ඇහෙන් දැක්කේ ඒක මේ ගායකයෝ 18ක ගීතනේ දැන් ඔය එකතු ආයෙත් හදන්න අයියේ මේ මෙයාගේ සින්දුවකුත් තියෙනවා ඔකට පුෂ්පරාගය කියන්නේ දැන් අපි බල් සින්දුව කියන්නේ නැයිද ඒක අර කටවිහාරයට කියන එකන්නේ දැන් යුරෝප් රටවලත් තියෙනවා ජොයින්ගම් පොප් කියලා જાතියක් ඒක එක මියුසික් ජොනර් එකක් ඒක ලංකාවේ ඉතින් ලේසියට කියන්නේ මල් සින්දු කියලා. මේ අහනවා මල් වගේ නිකන් එහෙම එකක් නේ තියෙන්නේ. එහෙම සින්දුයි මෑත කාලේ ඒකනේ ඔය 2016 විතර ජනප්‍රිය වෙච්ච සින්දු සෙට් එකකම තියෙන එකම වචන ටික. එකම මෙලඩිය, එකම නළුවා, එකම නිලි, එකම يعني මේ නළුවා මේක ඇඳන් ඉන්න අඳුමම එකම කතාව මේ ත්‍රිවිල් එකත් සමහරවිට එකම වහනක් තියෙන වීඩියෝ වල. දැන් මට එකම කෝඩ් ටික. ආ එකම කෝඩ් ටික. ඒක ඩිරෙක්ටර් කෙනෙක් කිව්වා එකම ගෙදර උළුහව් තුනක ගැහුවලු සින්දු තුනක් ගායකයව තියෙනවා. එකේ ගායකලා එකම ගෙදරලා ඔහොමම කැමරාව මාරු කර කර එකම සින්දුවක සිංගින් ෂොට් ගහලා තියෙනවා. එහෙම. ඒ කාලව කණුවේ තමයි මම බැලුවේ ඔහොම ඔක්කොම එක වගේ න ะ ඔය ඔක්කොම ටික එකතු කරලා එක සින්දුවක් හදනවා කියලා. හදලා තමයි ඒක නිකන් ෂෙයා වෙලා එක වයිරල් යන්න ගත්තා කියලා. මම බස් එකේ යනකොට ඒතර ඔය හයිවේ එක හදපු අලුත බස් එකේ යනකොට මම මේ පැත්තේ ඉඳගෙන ඉන්නකොට එහා පැත්තේ ෆෝන් එකේ මගේ සින්දුව එකක් බලනවා දැන්. Mem wage සින්දුව බලන්න මේ. ඔව් දැන් මේ සින්දුව බලනවා දැන් මම දැක්කා. දැන් ඒ මම ගොඩක් බය හිටියේ නඩුයයි කියලා. ඒ මේ වෙන ගායකයන්ගේ සින්දුව අරගෙන විහිළුවක් කරලා තියෙන්නේ. විහිළුවක් නෙමෙයි දැන් ඇත්තටම රියැලිටි එකක් නෙවෙයි. සාගසම් කියන්නේ ඒකනේ තියෙන්නේ. මේ මෙහෙම නිය හින්දුව. මොකද බලන්න. කොහොමද බලන්න. ඒලා ඉතින් ආයි බස් එකෙන් බහින්න යනකොටත් මම දැක්කා එක්කෙනෙක්ගේ වෝල් එකේ ඔහොම යන එකේ තිබ්බ මල් සින්දුව කොත්තුව කියලා. එහෙම ඇඩ්මින්ලා ෂෙයා කරගෙන දැන් ඔය බස් එකේම යද්දිද දවසක් පෑලියෙකුට කිට්ටු වෙද්දි බස් එකෙන් මෙහෙම පල්ලෙහා වෙන වාහනයක් දිහා බලද්දි අසන ගෑනු ළමයි දෙන්නෙක් හිටියා. ඒ ළමයිගේ මූණවල් පෙනුන්නේ නැහැ වාට. හැබැයි ඒගොල්ලෝ එන ෆන් එකේ හිටියේ ඒගොල්ලෝ මොකක් හරි සින්දුවක් අහහා. එතකොට මොකද හිතුනේ? ඇත්තටම මොන වගේ අදහසක්ද ආවේ හිතට? නෑ නෑ. මම වගේ අර පොළේට සින්දුව දුන්නට පස්සේ මේ ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවක් දැන් ඉතින් අපි හරි සුබදයි එහෙම උගන්නේ මේ ඒ කාලේ මේ තිබ්බයි ඉතින් මේ පැකේජ් විදියට සින්දු ජනප්‍රිය කරන එක අයියා දන්නවනේ දන්න හොඳටම දන්නවනේ අපි දන්නේ දැනගන්න ඕනේ නැද කියන්න එහෙම ගිහලා සින්දුව බාර දුන්නා ප්ලේ වුන්නේ නැහැ ඉතින් දැන් අපි හිතගිට ඒ කාලේ FM වලට ගිහින් මොකක් කරේ CD ප්‍රශ්නයක් කරේ ප්ලේ වෙන්නේ නැත්තේ නෑ 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 එහෙම ගන්න නෙමෙයි CD ප්‍රශ්නයක් නෙමෙයි අපේ ප්‍රශ්නයක් බලපන් අපේ මූල්‍ය මේ ප්‍රශ්නය හා මම හිතන් හිටියේ සින්දුවක් ගිහලා FM එකට බාර දුන්නා මේක ගෙදරින්ද යනවා කියලා. මම දැන් අහගෙන ඉන්නවා යාළුවන්ටත් ඔකගේ අම්මත් තාත්තත් අයියෝ මොන මාස ගණන් කියලා සින්දුව ගියේ නේ. පස්සේ හොයලා බලනකොට තමයි දන්නේ ඒක පැකේජ් සිස්ටම් එකක් තියෙනවා සාමාන්‍යයෙන් අලුතෙන් එන සින්දු වලට. ලක්ෂ 3-3.5ක් ගෙවන්න ඕන ගෙවුවා තමයි ප්ලේ කරන්නේ. ඒතර දුක හිතුණාද අර? ඊට පස්සේ ඒ කෝල් ඒක දැනගෙන එදා දවසේ දවල් මම කොළඹ යනකොට පෑලියකට දැන් ඉන්නවා බ්ලොක් එකේ ඉන්නකොට එහා පැත්තේ කාර් එකේ කන්වර්ටබල් කාර් එකක් බං. ද පොෂ් කැලේ මේක බහලා දැරලා කොටතර එහෙම නේද? නම වක්කර සින්දුවක් දාගෙන හිප් හොප් ඔව් එන්න බලන්න මට දැන් මේ කෙල වෙලා සල්ලි ඉල්ලනවා ලක්ෂ ගාන සින්දුව ප්ලේ කරන්න මම කල්පනා කරනවා කොහොමද යකෝ මේ රටේ ජනප්‍රිය වෙන්නේ කියලා මේ පැත්ත බලද්දි කෙල්ලෝ දෙන්නේ ඉතින් ඒක තේරුම් ගත්තා ඉතින් මේ විදිහ හරියන්නේ නැහැ කොහෙන් හරි පටන් ගන්න ඉතින් කොහොම හරි හොයාගන්න ඕනේ කියලා තමන්ගේ දේවල් විශ්වාස කරන්න ඕනේ එතකොට තමයි වෙන්නේ ඒ වගේ තමයි අපි අපේ රටේ දේවල් විශ්වාස කරන්න ඕනේ හරි කොමර්ෂල් එක ගන්න හරි ගහ ගන්න ගහ හරිද මම කරන වැඩේ ඔගොල්ලෝ කරන්නේත් ඒක ගහ ගන්න මේ දිනවල අපේ බොහෝ දෙනෙක්ගේ විශ්වාසය දෙන්නේ අපේ රටේ නිෂ්පාදනය ගැන විජේ නිෂ්පාදනය කියන්නේ ඒ වගේ අපේ රටේ නිෂ්පාදනයක් 100%ක්ම දේශීය නිෂ්පාදනයක් අවුරුදු 32ක් පුරාවටම ස්තරම්ම වර්ගයේ අමුද්‍රව්‍ය යොදා ගැනීම පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියකට අනුව නවීන යන්ත්‍රානුසාරය නිෂ්පාදනය කරනු ලබන විජේ නිෂ්පාදනවල කිසිදු රසකාරකයක් හෝ වර්ණකාරකයක් අඩංගු නැහැ අපි ගීතයක් අහමු කාගෙන තීක්ෂණගෙන් ගීතයක් අල්ලපු ගෙවල් වලට ඇහෙන්නත් එක්ක The pili diya vehna re, siti ahasat sihina liya mahakiruwa. Be adare aradhana, situ kalmak sang bunuda, maki hit hor kam karna susumandike, dag kam karna. Suyanne kaurudu jeevithe dunkena denila sine sihinen pava binda अंत नहीं है गिनवानुब मैं होने भी दिन दा सोदुरुई से साग पीनी दिया बहन रे सिद्ध आहसत सीन लिया वहाँ के रूवा ले आदरे आराधना ले तू कलमक सगुनुदा माके हित होद कम करना सुसुमंदिगे दंग कम करना सोया Denera sihi sihinin pava binda soyanne kaurudu jeevithe dunkena denera sihi sihinin pava binda. Padahal beti itu rene baik untuk telur. Nai, 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 nai. Serwati bima diwateret, abhi ma phare ke kala churvilane. Etna thinara, uralahara, api baskane, sila miswila ne, ne ne. Ekha ke darjeni, yami bhai yami, api mami bani hani bani. Jeni aake daddy, adi ek halvedi, adha hita usai, sutu vatna. Nai, nai ne, nai, nai ne, nai. Nai nai nai, kita kota nai 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 nai. Deha ke darmaya, atik rakhavaya, uta denne dahayane. Oye ochaye tadiya ke pijame eva mahalakiye japane aaj ka parlaila kiya kiya ab mame uta kahalama pilamale ganna hitiya wahane ganak kiya hame eka thirige kiyanna ware 1 2 3 nai nai ne nai nai ne nai nai na nai nai ala khiri nai 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 ne nai 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 sarwat divim biwateret api ma phare ke gahala churvilane etane thinara uralahara api baskane dila miswilane ne ne eha ke darjeni ami bhai ami abe mami pani hani bani jeniya ke daddy adiya kahala wedi adhita usai rejola nada 1 2 3 nai nai ne nai nai ne nai 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 eto kota nai 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 ne nai nai ne nai 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 eto kota nai 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 ne nai nai ne nai 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 eto kota nai 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 ne nai nai ne nai 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 මට ඕනේ ඩිෆෙන්ස් එකක් මේ බෝල් එකට ඔය දෙන්න එකතු වෙලා ගහන්න ඕනේ දැන්. එවා දාගෙන ඉන්නේ දකුණු එක අර දාගෙන ඉන්නේ වම් එක. මේ දැන් අපි පුරුද්දට සාමාන්‍ය සින්දුක තව පාරක් කියනවා කියලා කියද්දි අපි ඇඟිලි උස්සලා කියලා තව පාරක් ගන්න ගන්න මේක කෙල්ලුවට පේන්න මම මේ අපි බලමු කොහමද මේකට ෆේස් කරන්න කියලා. ඈ ඔය දෙන්න එක්කෙනෙක් නේ දැන්. හරි හරි. අන්න බලමු දැන් මොකද මචං. හරි. අපි ආයේ මොකද කරන්න ඕනේ ගහන්න තියෙන්නේ ගහන්න එපා ඩිෆෙන්ස් ඩිෆෙන්ස් ගන්න බැරිද මට ඩිෆෙන්ස් ආරක්ෂාකාරීව රෙකෝඩ් වගේ මට බේන අමුනේ ගැව්වනේ මීට වඩා බා මම කියන්නේ කොහොමද ගැව්වා නර්මරු කොහමරි ඒක LBW එකක් අපි එන්සයි කතා කරලා අපිට එක සින්දුවක් කියන්න මේක දාන් ඉඳලා අමාරු නම් මේ අයියලා මැච් ගහන්න කොහමද කියලා මන්ද මේවා මේ දවස්වල ඉන්දියාවුණු සංචාරය සජීවීව නරඹීමට ඔබ කරන්න තියෙන්නේ ITN එකත් එක්ක එකතු වෙලා ඉන්න විශේෂයෙන්ම ලංකාව ලෝක කුසලානය දක්වා යන ගමනේ ඔබට ක්‍රිකට් නම් ඉතින් ITN තමයි ITN එකත් එක්ක කිසිදු බෝලයක් මිස් වෙන්නේ නැහැ ෂුවර් පොරොන්දු වෙනවා බෝල 6ව පෙන්වනවා කියලා ඒ නිසා අපිත් එක්ක රැඳී සිටින්න අපි මේ බෝල 6ම ඔයගලන්ට බලා ගැනීමේ අවස්ථාව දෙනවා ලංකාවේ ඉන්දියාවත් එක්ක ෆස්ට් මැච් එක මතකද ඔව් මම හිතන්නේ නම්බර් කීයේ දෙන්නේ වන්ඩේද ටෙස්ට් වන්ඩේ නම්බර 6 නම්බර 6 එන්නේ වා අපේ හිටපු ක්‍රිකට් වීරයෙක් අර්ජුන අයියත් එක්ක පාර්ට්නර්ෂිප් එකක් ගහනවා ලකුණු 100ක මම හිතන්නේ ඔව් 105ක 105 ඒ කොයි වගේ අත්දැකීමක්ද මොකද පළවෙනි මැච් එක මොනවද අර්ජුන අයියා කිව්වේ වා ආවහම දැන් එහා පැත්තේ අර්ජුන අයියා මොනවද කිව්වේ මම විකට් එකට ගියාට පස්සේ මට කිව්වේ ක්ලබ් මැච් එකක් ගහන විදියට සෙල්ලම් කරන්න මොකද ඒ අය පැත්තේ සපෝට් ඉන්නවා ඒක නිසා ගොඩක් ප්‍රෙෂර් එක නැති වුණා හැබැයි අපි 215ක් හරි 220ක් හරි චේස් කරන 215ක් ඔව් 215ක් අපි 90ට විකට් 5යි ඔව් 5ක් යන වෙලාවේ තමයි මම බැට් කරන්න ගියේ එතකොට මේ ටිකක් ශේක වැඩිම උනේ මොකද අර්ජුන අයියා රන කෙනෙක් ගත්තා කවුද රන සනත් අයියා සෙල්ලම් නැහැ නේද ඉතින් මැච් එක මොකද උනේ මැච් එක අපි දින්න මම ලකුණු 37යි නොට අපි ප්‍රාර්ථනා කරනවා මෙවර ඉන්දියානු සංචාරයත් අපිට අවසානයේදී හෝ ජයග්‍රාහී මාවතට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුල් වීමේ ශක්තිය වාසනාව ලැබේවා කියලා. ආ ඕගොල්ලෝගේ සින්දුව ක්‍රිකට් සින්දුවක් කියලා මම දැනගත්තා ඕගොල්ලෝ බ්ලවුස් දාගෙන එක කියන්න පටන් ගත්තා. නැද්ද? නෑ ඒක ක්‍රිකට් එකක් නෙමෙයිද? නෑ නෑ නෑ. එතනත් මට වැරදි වැටහිම් ඇති කරනවා. එතකොට මම තේෂණගේ සින්දුව ඒක පිරිමි ළමෙක්ට කියන ගීතයක් කියලා දැනගත්තෙත් දැන්. ඒකත් නැද්ද එහෙම? ඔයාගේ ගීතේ තම ඔයාට කිව්වා රිතුව ගන්න කියලා ඒක ඇක්ට් කරන්න. නෑ නෑ ඒකේ විෂුවල් එකේ ඉන්නේ ටීනා. මේ විෂුවල් එකේ හිටියේ කවුද? ආ මේ විෂුවල් එකේ ඉන්නේ තඩියා. තඩියා. මම හිතුවා ඒක එහෙම සින්දුවක් කියලා. නෑ මම කිව්වා පොඩ්ඩක් පිටිපස්සෙන් ඉමිට අත ගාලා කුචි කවල ගන්න කියලා. මූගිය එක අලිය වුණා දැම්මයි. මට දැනුණේ දැන් තඩි අතක් මෙතන නෑ උඩින් ආ. එතන දැනගත්තා. අයියෝ. අපරාධ. ඔන්න ඔහම තමයි මේ රාත්‍රියේ ගෙවිගෙන යන්නේ දැන් අපි ඉන්නේ අවසාන හරියේදී ලංකාවේ මොකද කියන්න තියෙන්නේ ලංකාවේ ක්‍රිකට් ගැන මොන වගේ බලාපොරොත්තුවක්ද සජීවීව අපිත් එක්ක එකතු වෙන ක්‍රීඩා ලෝලීන්ට කියන්න තියෙන්නේ වාට මේ වෙලාවේ ඉස්සරහට ගොඩක් බලාපොරොත්තු තියාගන්න පුළුවන් ඒ කියන්නේ පිරිමි කාන්තා දෙපාර්ශ්වයෙන් මොකද හොඳ ක්‍රීඩකයෝ ක්‍රීඩිකාව රැසක් අපිට බිහි වෙලා ඉන්නවා ඉතින් ඉස්සරහට සුබවාදී බලාපොරොත්තු තියාගන්න පුළුවන් අපේ ක්‍රිකට් වල හොඳයි රිතු ඔයාට දැන් ඔබ අවිවාහකයි ක්‍රිකට් ක්‍රීඩකයෙක් බඳින්න අවස්ථාව ලැබුණොත් ඔබ ආවද තෝරගන්නේ ක්‍රිකට් ක්‍රීඩාත් කෝලිය නැත ඉස්සෙල්ලා හොයාගන්න තඩිය කියන්නේ කොහෙ ගියත් විරාට් කෝලි නේද විරාට් කෝලිව බැරි වෙයි නේද දැන් ඒකනේ නම් පවුල් කඩන්න එපා ඒක පවුල් කඩන්න නැතුව බඳිනවා නම් විරාජ් කෝලි පවුල් කඩන්න නැතුව විරාජ් කෝලි මාරකට පවුල් කඩන්න නැතුව බඳින්න බැරිලු මාර ප්‍රතිපත්තියන්නේ ඕනේ නෑ ඔය ටික කාලයක තිස්සේ රිතුගෙන් අහන ප්‍රශ්නයක් ඔය විවාහ වෙන්නේ නැද්ද සිනමාවට එන්නේ නැද්ද ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් අහනවා මේවට මොකකට හරි උත්තරයක් දෙන්න අපිට සිනමාව පැත්තේ මොකද්ද වෙන්නේ විවාහ වුණාට පස්සේ බලන්න කියන්නේ ෂුවර් එකට ෆිල්ම් ප්‍රොඩියුසර් කෙනෙක්ව තමයි බඳින්නේ ඔය ක්‍රිකට් ගහන කවුරුත් ඉන්නවද ඒ ෆිල්ම් ඩිරෙක්ටර් ක්‍රිකට් ගහන එකේ තනිකර කවුද දැන් Ayah, Tani kada? Ugat kaya tani kada? Oh, Manusia yang jijik itu kata, mana ada nama ikan? Neri nih, bandingin orang itu manusia kan tapi jadi kalau, jadi kalau salah sih. Emang dari deng, ya kalau bayi kida bayi ketua ntar ntar Milton malah barat juga. Ya ada kida, cricket, loli. Terus deng, ya ke sambandnya mukadmi malah barat cilak tekutin. Terus Milton ini ekali cricket gahani keluarga hari alu, masyarakat. Gue lagi ngasih kara, ekma Ranil Nalamde, gahanor man Nalamde kosh kara, tuh Ranil mati ketika itu samband media tuh udah Milton, you know, hendak Ranil lekangan, itu udah tapi udah kasih karena Ranil gitu putar pawanut, magi akademi, ini I think ini chainnya ketika mana dikit dong. Ini ada kanta cricket coaching meling, magi demi waktu nih, hey. Memang itu coach kena, nanti kalau pudi kata, coach kena kian nih maksud target terkecil kan. Right, I think ini karya itu targetnya itu kan berulang nang, makanya manggunya itu kamu coach ini, makin, akhirnya resign none, step down kari, so itu kira magi, adu-aduan. Ini salah satu. I think, ya itu tahu kan. Terakhir dia kayaknya kan, itu mana kamu kilat tiap hari tanpa puluhan nih, nuan nuagit mahatma guna api orang teran dagal tienno, khususnya me cricket krida itu lah, api South Africa match kiri, api tienno natma kawasta gitu ada, tipe kagak deh no. Tampaknya kena ikut naik ke lebih wahai, no. Ida biji begini, kau itu nampak dekat dekat ida utar, tak kiri dekat. Aniwari, kau enggak dekat dia, mungkin tamangnya beli dari kianang out kela itu tamangnya. Memang nanti, tapi itu memang mungkin anit pet, tapi anak tipun nih, sampai out dekat deh, no. Nama memang naik ke jiwa begini tiaga nampak. Out nih, nama tipun naik lewat dan. Nah, evela itu bintu doa kaya. Jiwa gune ini adgune. Eka teri bintu suruh ada, hoki tirna awasan tirna kela. Itu ada awasta itu bintu suruh naik ya di awasan tirna ini mainnya itu. Nah, evela komat, macamnya review tiba review sistem. Tiba nih. Itu evela aniwaring eka. Yana. Ini saya kalimau yana eka muda. Tante dia. Isar mukadu ini Sri Lanka cricket kan dia mata. Untuk karu eksteri itu, mereka pandu, emang sambandhi ini ada hasil. Tiada ada? Oh, emang, dan itu, mama selang kerbu klub beke calls kanda, kami punu karu lagi jaga kerana, I think, balu, apa India gan, muda, api gan katte Sri Lanka cricket, Sri Lanka lah, bede, podia itu denone. Calls kira nama takkan ya apa? Chamin Dawas ke anu prapti ke hari itu kami apa nuan anu naganne, Langkawi cricket terlter, godak luku serak terbukannya kenisa. Hatta mobil samogeni godak kaya itu hidupnya karena awak, kemana tan sangmedi awasta awakuna, godak berbohong mahatma cricket kiri dek kenisa sah Langkawi ini, dihanda serak. Karena akraman kari pandu ya uat, hari me tempat nihatmane, kene randuin nanti. Bikin tega gatta, mitra jalan mereka kini pas setuju berai. Orang ratu nargia dia. Ini sah bohong istudi. Langkawi cricket terus kerapu dewa lalu itu. Tiada. Wah mana Langkawi cricket terus kerana balap. Ya cricket pilih game bani lah. Anna awasta awat tiada. Nah. Pasal tu bandel lah. Pilih mila mai dah tim mereka kadan dah dari deh. Manusia mungkin. Muka tarik kira kira. Nenek. मैं वह दानना दानुष का बंदी नहीं थे हेतु मगर बंदा नहीं थे अनुष को बंदी नहीं थे हेतु मगर अनुष के लिए खान था क्या हाँ इतने कोई नहीं मगी नहीं मिला अनुष को आ ये मैं कसाद बंदी नहीं करती रहने करते हैं मोह बंदी नहीं की मांग हम क्या ला रहे हैं मोह करने का नहीं मामा ये उन्हें हम सिंधु क्या नहीं मामा क्या सिंधु एक कौन क्या नहीं हो Dah ogollo, ani tu banding tu kan, ni banding. Dah ogollo, ogollo langge skits saya tu dah skits ni, wah mega skits, wah dah minat itu. Tiada hari ane skits ni ogollo keran, skits kian dah bad dah ogollo, mega. Dah over kerana ogollo dah over sih, benda ni imkan ogollo over dah bad nani. Deng balik na permainan, aduh dah bad itu, pernisat ya kerja. Eka iya deng ni, koi dekat tapi puru tu na kahliat tiada na deng ni. Mana setre una, mulim me dewar kerana kita berungan. Masa kita ni sudah huru ya no. පස්සේ ඒක ඉතින් normal ඇස්සේ මම දැන් අපි ඉස්සර commercial එකක් කරන්න ගත්තාම මුලින්ම බැන සල්ලි පස්සේ තමයි මේ දුවන්නේ. දැන් ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ ඒගොල්ලන්ට හම්බෙන්න තිබ්බ audience එක හිතන් ඉන්නේ ඒගොල්ලන්ට හම්බෙන්න තිබ්බ සල්ලියක් තමයි අපි හම්බ කරගන්නේ. දැන් එන අලුතෙන් එන YouTube එකකට මේ commercial එකකින් මෙන්න පුළුවන්. මම කියන්නේ වාතාවරණය හොඳයි. දැන් මේ TV එකද කියන්නේ ලැඩ් කීයක් බැලුවද දැන්? දෙයි හත්තලාම කීයක් බැලුවද? ITN එකට බයින්නේ නැහැ නේද? නැහැ නේ. ඉතින් අපේ content එක බලලා මම චුට්ටක් බලන්න ඉතින් ඇත්තට මොකද වෙන්නේ? ඉතින් content එක සල්ලිත් ඕනනේ. ඔව් ඔව්. ඔච්චර විදමක් කරනවා. ඉස්සර නම් ඉතින් ආතරල එකට තමයි ඇත්තනම් කරුවේ. දැන් අපේ editor ඔයාලා වැඩි කරන්නේ නැහැ නිකන් දැන් මේ වෙනකොට කීයද කරලා තියෙන්නේ 10 15 ඉඳලා? අපි 68යි කරලා. ඉතින් 68ක් කියන්නේ මදිනේ. ඇයි එච්චර ප්‍රමාණය? ඒ වුණාට ඉතින් අපි ලංකාවේ හිමින් එන එක හොඳයි. රේටින් කරලා වැඩි වෙන YouTube තමයි. අපි ආස හිමින් එනවා. දුලා ඔයාලා තාම social blade එකේ number 1ද? Social blade එකේ ඉන්න ඒවා මේව කියන හරිනේ හරිනේ දැන් මේ කටාරින්න වැඩේට බයිද නෑ ඒ නෙමෙයි අපි කොල්ලෝ දෙන්නේ පටන් ගත්ත වැඩ අපි කම්පැනි එකක් මේ කියන අපිට මේ ඩිපාර්ට්මන්ට් තිබ්බට කියන අපි මිනිස්සු ඉන්ඩිවිජුවල් දෙන්නේ පටන් ගත්තා ඉතින් ඒකත් එක්ක අපි සෝෂල් බීඩ් එකේ හරි කොහේ හරි මිනිස්සුන් ගීතේ ඉන්නද නේද අපිට හිතන්න දැන් මේ අnder රෑන්කින් වලින් ඉහළින් ඉන්න channel එක අපි ගත්තොත් YouTube එකට ලංකාවේ දැන් මේ international YouTube එක නෙමෙයි ලංකා YouTube එක වෙන වෙන දොරයක් තියෙනවා. ලංකාවේ අපි හරියට gossip තියෙන්නේ. ඒ කියන්නේ අරයාගේ රෙද්ද කැඩිච්ච හැටි, අරයා හැප්පුණ හැටි ඒවනේ ලංකාවේ තියෙන්නේ. අපිද ඔයගොල්ලෝ සරමක් වෙනවා ට්‍රෙන්ඩින් ඔයගොල්ලෝ. ඔව් තියෙනවා. ඒක නිකන් try කරලා බලන්න කියලා එකක්. ඔව්. ඒගොල්ලෝ ඉවරයි සරමක් පැලේවල්ලා බැලුවා ඒක මිනිස්සු බලනවාද කියලා. ඒක ට්‍රෙන්ඩින් වන්න. නිකන් ඇවිල්ලා සරමක් පැලේවනවා. ඒ අපේ reach එක. reach එක බලන්න. ඉතින් මේ දැන් එන කට්ටියත් එක්ක බලපුවාම මේ ඒගොල්ලන්ට එන මේ වපසරිය වැඩි එන මේ අවස්ථා ගොඩක් තියෙනවා. නමුත් බහුතරයේ තියෙන තෝරගෙන තියෙන ගොඩක් gossip කියන පැත්ත. මම නම් කියන්නේ පුළුවන් තරම් තමන්ගේ talent එක බෙදා හරින්න පුළුවන් තරක් විදිහට creative දෙයක් කරන්න. බුලා ජෝන් එකම හිතන්න පස්සේ හිටියේ නැත්තම් අද YouTube එක මොන වගේ වේද? මොකද ඕගොල්ලෝ තමයි මේක ඇතුලේ commercial ගහන්න පටන් ගත්තේ. මේක ඇතුලේ මේක අලෙවි කරන මාධ්‍යයක් හරියට පටන් ගත්තේ. සාකසම් හරියට කරන්න පටන් ගත්තේ. ඕගොල්ලෝ හිටියේ නැත්තම් මොනවද වෙන්නේ මේකට? ඔයා හිතන්න. ඉතින් ක්‍රියේටර්ස්ලා ඉඳී ඒක අපේ අපි කරපු දේ කරන එකක් නෑ ක්වොන්ටිටි එක නෙවෙයි ක්වොලිටි එක ක්වොලිටි එක නම්බර්ස් නෙමෙයි දෙයක් ක්වොලිටි එකට කරන්න එනකොට ඔයා දැන් මෙයා තනිකඩ වෙන්නවා ඒක මෙයා වතෑරියනවා කසාද බැන්දනේ ඔව් ඔව් මට කියන්න බෑනේ බාදින්න කියලා එයාට හරියන එක නා හම්බුණා මම ඔබ කතා කරපම් බං ඔයාට හරියන එක නා හම්බුනේ ඔව් මට හරියන ඒක නා හරි කතා කරන දෙයක් ඒක හරියටම හරි එන්න එහෙම නෑ නෑ මු කියලා තරම් මන්නේ එක්සජරේට් කරලා කියනවා. අය කියන්නේ පොඩි මෙයා කියන තරම් එයා හරි නැද්ද? මොකක්ද ඒ වගේ? මහතත් ගති ගුණ වලින් ඉතා හොඳයි. මහතත් ඉතා හොඳයි. ඔක්කොම හොඳයි. ජයනි හොඳයි. නැත්තම් මට ගෙදර යන්න බෑ. දීක්ෂණ අවසාන වශයෙන් මොකද කියන්නේ? මොකද වෙන්නේ? ඉස්සරහට මොනවද කරන්න හිතාගන්නේ? තව තුන්වෙනි දරුවා හදනවද? කොහොමද? බලමු බලමු. තුන්වෙනි දරුවා හැදුවොත් එයා පිරිමි ළමෙක් වේද? ගෑනු ළමෙක් වේද? වගේ ප්‍රශ්න තමයි අහන්නේ. අර කතාව යන්නේ කොහොමද? වගේ තමයි දැන් මෙයාගෙන් අහන්නලා තියෙන ප්‍රශ්න. එහෙම පිරිමි ගෑනු කියලා හදන්න පුළුවන් විදිහ තියනවද? එහෙනම් කියලා දෙන්න. එහෙම බෑ. එහෙම පුළුවන්. ඒක තියෙනවා චයිනීස් කැලෙන්ඩර්. ඇත්තටම නෑ. ඕක ගැන දැන් අද මේ අපි ටීම් එක කට්ටියත් එක්ක නෑවිලා ඉන්නේ. ඉතින් මේ දවස්වල පහුගිය දවස්වල මැච් පරාද වුණාට පස්සේ මම දැකගන්න සමහරු බයිනවා, පාළු යන මුංගියක් ඔක් ගහන්න යනවා නම් එහෙම නෑ. මම කියන්නේ මෙහෙම එකක් දැන් අපි මියුසිකල් ෂෝ එකක මයික් එකක් අරන් ඉස්සරහට ගියාට පස්සේ අපිට බෑන්ඩ් එකත් උදව් කරනවා. හැබැයි අතන පිට්ටනියක් නැද්ද? මම එකපාරක් ඔය කෙත්තාරාම පිච් එක ගාවට ගියාම මගේ අම්මේ නිකන් අර ඒක හීතල වෙලා යනවා. ඉතින් දැන් මම බැලුවේ එතකොට දැන් අර මේ මෙතන බැට් කරන කෙනා අර වටේ ඉන්න එකෙක්වත් මේ මනුස්සයට උදව් කරන්නේ නැහැ. අම්පයා බලන් ඉන්නෙත් කොයි වෙලේද වරදින්න කියලා. බෝල් දාන කෙනත් බලන්නේ කොයි වෙලේද ඒ කියන්නේ ඒ වගේ ප්‍රෙෂර් එකක් මෙතන තියෙන්නේ. ඉතින් ඒ හින්දා මං හිතන්නේ අර වැරදෙන වෙලාවට බයින් නැතුව පුළුවන් තරම් ධෛර්යමත් කරලා මේ අද දවසේ මේ ප්‍රෝග්‍රෑම් එකට මට කතා කරපේ ගැනත් මම හිතන්නේ බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ හින්දා කොහොම හරි ගහලා වරෙන් කොල්ලනේ කියලා තමයි කියන්නේ. අපි තේරුම් ගන්න අපිට බැරි හින්දා නේ අතට මේ මිනිස්සු ඒතන ඉන්නේ. ඔයාලා ඔන්න ක්‍රිකට් වලට සින්දුවක් කරලා දාන්න. ඒතකොට පොඩි මොරයිල් එක හැදෙන්න කරන්න. වැඩේ කරන්න පුළුවන්. බජට් තමයි බජට්. දැන් ඉදිරියේදී අපි කරමු ගා පරදින්න ගත්තත් එකද කියලා ඒකත් අපි පිළිගන්න. දිනයිනේ දිනා ඔයාගේ මොනවද බලාපොරොත්තු මතු බලාපොරොත්තු විවාහයට අමතරව සම්මානයට අමතරව සම්මානයට එහෙම හිතාගෙන නැහැ නොමිනේට් වෙත් එකත් ලොකු දෙයක් ඉස්සරහට තියෙන මොඩල් ෆීල්ඩ් එකේ වැඩයි ෆිල්ම්ස් ටෙලි ඩ්‍රාමාස් ඒ පැත්තෙන් යන්න තමයි තියෙන්නේ නේ හරි සරල ජීවිතයක් නේ බලන් ගියා මම කොහොමද සරල දැන් තනිකඩද නෑ නෑ අන්න කෙල්ලෝ අන්න නියමයි. බලන්න කොච්චර අවංක ප්‍රේමයක්ද කියලා එක. අපි ඉතින් මේ විවාහ වෙච්ච නැති අයට විවාහ වෙන්නයි තරඟ පරදින වලකට තරඟ ජයග්‍රහණය කරන්නයි මේ හැමදේම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මනෝජ් පීරිස් ගැන කියන්න බැරුණා. ඔහු ක්‍රිකට් වලට ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුට 3යි බැරි. ඇත්තටම ක්‍රිකට් වල 3යි ඔහුට අමාරු දේවල් කරලා තියෙන්නේ. එකක් පන්දුවට පහර දීමේ පොඩි දුර්වලතාවයක් තියෙනවා. පන්දු යැවීමේ දුර්වලතාවයක් තියෙනවා. ඊට අමතරව පන්දු රැකීමේ දුර්වලතාවයක් තියෙනවා. ඒ තුන හදාගත්තොත් ඇත්තටම ඔහු ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒක මට කියන්න බැරුණා. මම ඒකත් කියලා අද දවසේදී ඔබෙන් සම්පූර්ණයෙන්මයි මේ සූදානම. තබ්ලාව ගහනවා, ක්‍රිකට් ගහනවා. අම්මෝ ඔය ගහන ගහILLට නිකන් හිතන්න බැට් එකක් අතේ තිබ්බනා. ඈ කොහොම ගහයිද? පළු නෑ. පළු නෑ. ළඟින් ගහනවා. දෙන්න හොඳම බීට් එකක් දෙන්න අපි සමුගැනීමට සූදානම. අපි ආරාධනා කරනවා තීක්ෂණට. අපි හැමෝටම ආරාධනා කරනවා තනතිල්ල පාගන්න නැතුව අර හරිය පාගන්න නැතුව තනතිල්ල නෙමෙයි මේකට කියන්නේ. තනතිල්ලද? ඇටෆ් එක. ඒක ලේසින්ද? ඒකට වැඩ මේ බෝඩ් එක ගන්න. පිස්සු දේවා කියන්න එපා මේක බොම් මේකේ. ඉතරලාවක් මේ අලු ටර්ෆ් එක මෙන්න. ඒක ටර්ෆ් එක. මේ ටර්ෆ් එක. මේ ටර්ෆ් එක ගෑන්මේඩ්. මේ බැට් එක. අපි මතක් කරනවා විජය නිෂ්පාදන අපිත් එක්ක හිටියා අවුරුදු 31ක් පුරාවට ලංකාවේ කෑම රසවත් කරපු. ඒ වගේම තමයි අපිත් එක්ක හිටපු හැමදෙනාටම ස්තුතිවන්ත වෙන අද රාත්‍රියේදී ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් තරඟ දිනන්න කියලා. සජීවීව ITN බලන්න. ක්‍රිකට් නම් ඉතින් ITN තමයි අපි ආරාධනා කරන තීක්ෂණ අපි සමුගන්නවා මේ සිකුරාදා රාත්‍රියේ ලබන සිකුරාදා හමු වෙන බලාපොරොත්තු වෙන සියලු දෙනාටම සුබ රාත්‍රියක්. Adri, Adri, man, Adri. Iya.